අද දවසේ අපි නොමියෙන සිහිනෙන් කතා කරන්න සූදානම් වෙන්නේ මිනිසුන් අතර සිටි ඉතාම උතුම් ගණයේ මිනිසෙක් පිළිබඳව. ඔහු ලාංකේය කලාකෙත පෝෂණය කිරීම පිණිස තමන් සතු නිසග නිසර්ග හැකියාව ඉතාම මැනවින් ප්‍රයෝජනයට ගත්ත කෙනෙක්. ජීවිතයේ අවුරුදු 5කට පමණක් තමන්ගේ දෑස යන්තම් පිරුණු මේ කලා ශිල්පියා තමන් දැක්ක ඒ පුංචි කාලවපසරිය ඇතුලේ අවබෝධ කරගත් වටපිටාව රූපයෙන් දකින්නට වැඩිය හඬින් අවබෝධ කරගත්ත මේ කලාකරුවා සමහර වෙලාවට ඔහුට රැඟුණු අදහස් ඉතාම ලස්සනට ලියා තැබ්බා. ඒ ලියපු තමන්ගේ අදහස සංකල්පනාවට තමන්ම තනුවක් නිර්මාණය කරගෙන තමන්ට අවැසි පමණින් මුමුණමින් නිර්මාණය කරන ලද ගී මේ රටේ සමස්ත රසිකයා ඉතාමත්ම ආදරයෙන් වැළඳගත් ගීත කලාවක් බවට පත් වී තිබුණා. ඒ කලාව හරි විශේෂයි. ඔහුට පමණක් ආවේණික මහා අපූර්ව නිර්මාණ සමුච්චයක හිමිකම් කියන මේ උත්තරීතර කලාකරුවා පිළිබඳව අපි අද නොමියෙන සිහිනෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. හෙන්රි කල්දේරා. ඔහුගේ ජීවිතය ගීතය සහ ඔහු ඒ ගීතය සහ ජීවිතයත් අතර දෝලණය වෙච්ච සමාජ වටපිටාව අද සින්දුත් එක්කම කතා කරන්න මේ සූදානම. 1937 වසරේ අගෝස්තු මාස 19 වනදා මෙලොව එළිය දුටු හෙන්රි කල්දේරාට ඒ එළියේ විසිතුරු නරඹන්නට ඉඩ ලැබුණේ එතැන් සිට ඉතා කෙටි කලක් පමණි. සිය සුහුමුල් වියේදීම අන්ධභාවයට පත්වන හෙන්රි කල්දේරා සීදුව ශ්‍රව්‍ය හා දෘශ්‍යාබාධිත විද්‍යාලයට ඇතුළත්ව එහි අධ්‍යාපන කටයුතු වලට නැඹුරු වුණා. උපතින් ගෙනා සංගීත කුසලතාව සමගින් 1968 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ගායකයෙකු වීමේ වරම් ලබන හෙතෙම 1972 වසර වන විට නිර්මාණය කළ තත්තත්තර පැටියා ගීතය සමගින්ම පුළුල් ජනතා ප්‍රසාදයක් දිනාගත්තා. 1977 දී සිය පළමු ගීත ඇල්බමිය නිකුත් කළ හෙතෙම සිය ජීවිත කාලය තුළ ගීත කැසට් පට තුනක් සහ සංයුක්ත දැටි දෙකක් නිකුත් කළා. ඒ නිර්මාණ අතුරින් කුඩා දරුවන් ඉලක්ක කරගත් බොහෝ සොඳුරු නිර්මාණ උවාසේම තවත් නිර්මාණ රැසක් ස්වකීය ජීවන අත්දැකීම් බොහෝ සංවේදීව ප්‍රතිනිර්මාණය කර නිර්මාණ බවට පත් වුණා. ඒ සියල් නිර්මාණ ජනතාව හදවතින්ම වැළඳගත්තේ හෙන්රි කල්දේරා නම් අනන්‍ය හඬ පෞරුෂයට සදා ආදරය කරමින්. 2006 වසරේ ඔක්තෝබර් 11 වෙනිදා හෙන්රි කල්දේරා නම් ජීවය මේ ලෝතලය තුළ මෙවි මැකී ගියද එදා මෙදාතුර ඔහු ගැවූ අපූර්ව ගීතාවලිය අපේ සිත් සතන් සනසනවා. ජීවිතේ මිනිසුන් රසවත් කරන මිනිසුන් සතුටින් තියෙන මිනිසුන් පිළිබඳ කතාව ඔබ සමහර වෙලාවට සතුටින් වැළඳ ගන්නවා වෙන්න පුළුවන්. ඔවුන්ගේ ගීත ඒ තුළ ඔබ ඉමහත් සතුටට ප්‍රීතියට පත් වෙනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම ගී ගායනා කරන මිනිසුන්ගේ පිටිපස්සේ තියෙන ජීවිතේ ඉතාමත්ම දුබ්බර හැල හැප්පිලි පිළිබඳ සමහර වෙලාවට ඔබ නොදන්නව වෙන්න පුළුවන්. හෙන්රි කල්දේරා. හෙන්රි කල්දේරා කියන්නේ දැස් නොපෙනෙන ඒ ජීවිතය ඉතාමත්ම අමාරුවෙන් ගත කරපු හෙන්රි කල්දේරා තමන්ගේ බිරිඳත් මේ දෙදෙනාගේම දැස් නොපෙනෙන ජීවිතය ඇතුලේ දරුවන් 4 දෙනෙක් හදාගෙන ගොඩනගපු ලෝකය සහ ගීතය කොයි වගේද කියන කාරණාව ඔබට සපත කරන්න සූදානම් වෙන වෙලාව. එනිසා ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා මේක මහා කටුක අත්දැකීම් ගොන්නක් එක්ක හැප්පිච්ච කටු අකුලක පිපිච්ච මලක් වගේ චරිතයක් පිළිබඳ අපි කතා කරන වෙලාවක් කියලා. මෙය අර්ථ උද්දීපනය කරන්න ඕනේ. හෙන්රි කල්දේරා දහ දුක් විඳලා හදපු දරුවන් 4 දෙනාගෙන් අද ඒ පුතු 3 දෙනාගෙන් දෙවෙනි පුත්‍රයා ඇවිල්ලා ඉන්නවා. චමින්ද කල්දේරා. අපි තම ආදරයෙන් චමින්දව පිළිගන්නවා. ඒ වගේම හෙන්රි කල්දේරා කියන මේ කලාකරුවා සහ ඔහුගේ මේ සංගීතමය න්‍යායන් පිළිබඳ සහ ඔහුගේ සංගීතයේ ආරම් පිළිබඳ කතා කරන්න වගේම ගීත ගායනා කරන්න ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ ගායන ශිල්පියෙක් සංගීතවේදියෙක් ඒ වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක් මේ දෙක අතර සම්බන්ධතාවය තියෙනවා. ඒ වගේනත් අපි කතා කරන්න ඕනේ. දැන් විතරන සහෝදරය ඇවිල්ලා ඉන්නවා. අපි තම ආදරයෙන් ඔබව පිළිගන්නවා. ඒ වගේම කල්දේරා මහත්මයාගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙච්ච නෑකම එක්ක බැලුවොත් එහෙම තමන්ගේ හිතාදර සහෝදරියගේ ස්වාමි පුරුෂයා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. එතුමා තමයි මාතරගේ සමරසේකර මහත්මයා. ඉතින් ඔබතුමා මං හිතන්නේ මෙතන අත්දැකීම් බහුලම චරිතේ
Kaldera mahatma gana api ithamathma rasalitta toraturu obem balapuruththu wenawa wage sadahan karanna one. Hari. Etoda e kerawale indagena inne ape PS Pranandu mahatma naththan Salaman Pranandu mahatma etama me Hendri Kaldera mahatmat ekka ekata attal bandagena gammaane jeevit wicca asalwasi mitruyek widiyata අපිට ඔබ හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඉතාම ආදරයෙන් ඔබතුමාවත් පිළිගන්නවා. මේ සභාව විශේෂයි. පුතා තාත්තාගේ අත්දැකීම් මිශ්‍ර කරાવી අපේ දයන්විතාරණ සංගීතය ගැන කතා කරાવી. එතකොට සහෝදරත්වය සහ ඒ ඥාතිත්වය ඔහු ජීවිතයේ විඳ දුක් ගැහැට ගැන පිළිබඳව කතා කරાવી. එතකොට ගම්වාසීෙක් හැටියට සහ ඒ මිත්‍රශීලී ජීවිතය ඇතුලේ ඔහු කොහොමද මේ දුක ජයගත්තේ කියන කාරණාව අපිට මේ සභාවට එකතු කරાવી. තව ගොඩ දෙනෙක් ඉන්නවා ගීත ගායනා කරන්න. අපි දැන් ලස්සන ගීතයකින් මේ කතාව පටන් ගමු. මේ ගීතය රචනා කළේ කුසුමාසූරියාරච්චි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ හෙන්රි කල්දේරා ගායනා කරපු සෑම ගීතයක්ම පාහේ තනු නිර්මාණය කරලා තියෙන්නේ හෙන්රි කල්දේරාමයි. එච්.එම්. ජයවර්ධනයන් ඒ සංගීතවත් කළා. ඒ රසය තමයි ඔබ මේ වැඩසටහන ඇතුලේ විඳින්නේ. අපි ඉන්දිකගෙන් මේ කතාව පටන් ගමු. මිල නිමල මధుර සැප එපා උදය සවස වැළඳ වඳිමි අම්මේ ඔබේ දෙපා ලෝව තිබෙන අමිල නිමල මధుර සැප එපා උදය සවස වැළඳ වඳිමි මායිප දුනුදා කුදුන්දුල් සනේ හස පිරුනේ දුපේ ගනු නලු රතුරු දීරය සතු වරුනේ සුවදෙයි මෞතුරුනේ තන්දන තුරු අනේ සරණතුරු සසරේ මට ඔබමයි සරණේ එලෝව තිබේන අමිල නිමල මధుර සැප එපා උදය සවස වැළඳ වඳි අම්මේ ඔබේ දෙපා මයිබය අඳුනනු පිණිස නැත යෙදුම් නොමියන ගුණයට කරවිද කෙලෙස මා පිදුම් හද වැති මල් පුදමි වැඳ දොත දී මුදුන් අම්මේ ඔබමයි මා සසරේදී එලෝව තිබේන අමිල නිමල මధుර සැප එපා උදය සවස වැළඳ වඳි අම්මේ ඔබේ දෙපා එලෝව තිබේන අමිල නිමල මధుර සැප එපා හෙන්රි කල්දේරා ගායනා කරපු හැම නිර්මාණයක් ඇතුළෙම සටහන් වෙලා තිබෙන්නේ හෙන්රිගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච කතාව. දැන්
Kaldera Mahatma saha me meegamuwa siduwa jeevithayeth ekka baddha wenna thawa karanawak thamai den siduwe pihita thibena shravya saha drushyabadita paasala e osse me drushyabadita saha shravyabadita bohoda denek me pradesha walata ewilla e wate padinchi vela e wate boarding vela e osse adhyapane rabala hungak welawata e mituru haadakan ekkala e kittu kittuwama thamai padinchi une den Hendri Kaldera ge kathawa apita kiyanne kohomada kiyala man me Samarasekara mahathmayagen ahanne අපි පටන් ගත්ත දැන් මේ පාසල් ජීවිතේම පටන් ගමුකෝ. ඔව්. ඒ ඉස්සෙල්ලා මේ ප්‍රීෂර් දාපිලාවේ අප්‍රේල ඉඳ කියලා ඉන්ටුඩේ ඉඳ කියලා ලෝ පෝස්ට් කාඩ් එකෙන් නැති වුණා. අහහ. ඒක කියන්නේ කෙනෙක් හැංගුවා ඒක. ඉතල කියන්නේ තරහට ඇවිල්ලා පස්සේ එයා ඒක උදව් කරලා මෙයා කරලා පස්සේ ඉන්න මේ සල්ලි දුන්නේ නැහැ. පස්සේ මගෙන් රුපියල් 240ක් ඉල්ලගෙන දවස් කිහිපයක් ආවා එයා. සුසිදුවට ඇවිල්ලා ඉන්ටුඩේ ගිහින් පාස් වෙලා එතන මෙයා වුණා. දිගටම ඊට පස්සේ තේරිලා ආයතනෙ ඉගෙනීම කරගෙන ගියා මමයි එයාගේ අම්මයි පරිවර ගිහලා හම් වෙලා නෑ සහයක දුන්න අපේ පුළුවන් තරම් වෙලාවට එහෙම තමයි ගොඩනැගීම සිදු වෙන්නේ එතකොට දැන් මේ මම අහලා තියෙනවා දැන් ඔහු මුල්ම දැන් මේ ගීත ගොන්න එක පාරටම නිර්මාණය කරපුවා නෙමෙයිනේ ඔහු ජීවිතේ 60 දශකයේ ඉඳලා ඉතාම අමාරුවෙන් එක 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 නිර්මාණය කරගෙන හදාගත්ත ගීත ටිකක් තියෙනවා. ඒකට කොහොමද ඉස්සෙල්ලා මත හිතලා වද? ඇත්තටම කියනවා ගීත සින්දුවක් කියන මේ මට ලැබුණේ නැහැ. විගක් මොකද තාත්තයාත් එක්ක ඉච්චර හොඳින් හිටියේ නැහැ. ආහ්. ඉතින් මේ කාමරේටලා හොඳින්ම හංගිලා තමයි සින්දු කිව්වෙත් එක්ක. සමහරවිට තාත්තා නැතිලාවට අපිත් එක්ක එකතු වෙලා සින්දුවක් කියනවා. ඒතර මේ මොකද වාද්‍ය භාණ්ඩයක් තිබුණා බුණත් ඉතසත් විතර තේපෙtti තියෙන්නේ. තේපෙtti ගාන තමයි යා මේ තාම ඇල්ලගත්තේ. ඊළඟට මේ සුනිසන්ත මේ මහත්තයාගේ සින්දුව රේඩියෝ එකෙන් අහලා පාඩම් මාලාවක් තිබුණා එකේ. ඒ පාඩම් මාලාව තමයි අනුගමනය කරලා මේ සින්දු කීමේ එකේ අලවා ගත්තා. ඔය එකට ගුවන්විදුලියේ මේ සුනිසන්ත සූරීන් පවත්වලා තිබෙනවා මේ සංගීත පාඩම් මාලාව ප්‍රය භාගයක. ඔව්. ඉතින් ඒ ඒකෙන් හුඟක් දෙනෙක් හුඟක් දෙනු මරන් තියෙනවා කියලා. මම අහලා තියෙනවා සුනිසන්ත මහත්මයා හම්බෙන්නත් දෙතුන් වතාවක් ගිහිල්ලා තියෙනවා කියලා. ඔව්. එයාගේ අම්මත් එක්ක ගියා එයා. හ්ම්. අම්මත් එක්ක ගිහිල්ලා හම්බුණා. ඒ කියන්නේ ඉතින් ගමනට එන්නේ සුසර් මහත්තයාගේ දිරයක් වීම ලැබුණා යාට එකෙන්. එයාගේ සංගීත ඉගෙන ගත්තද? නැහැ. නමුත් විශේෂයෙන්ම සංගීත කලාවට ශක්තියක් ලැබුණා. එහෙම තමයි මේ නිර්මාණකරණයේ සටහන අපිට එකතු කරන්න පුළුවන් වෙන්නේ. අද බලමු මේ වැඩසටහනත් එක්ක නර්මන වෙලාව දැන් කොහොමද කියලා. Hendri Kaldera දැන් ඉතාමත්ම දුෂ්කර ගමන් මගක ආරම්භය සටහන් වෙන්නේ එහෙම. තමන්ගේ තාත්තට හොරෙන් හිමින් සැරේ අර තේ පෙට්ටියකට තට්ටු කරගෙන දෘශ්‍යාබාධිත ශ්‍රව්‍යාබාධිත පාසලේ ඉගෙනගෙන මේ ඔස්සේ ගොඩනගෙන මේ 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 සංස්කෘතිය ඔස්සේ තමයි ඔහු ගායන ශිල්පියෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම ඔහුට හැකියාවක් තිබෙනවා ඉතාම අපූර්වට තමන්ගේ අදහස් ලියලා කරලා මේවා මේ නිසදස් වගේ සටහන් තබලා එකතු කරන්න. දැන් නිතරම ඉන්නවා. මම කැමති ඔහුගේ මේ නිර්මාණ ජීවිතයේ මේ ත්‍රිත්වය සින්දු ලිවීම ගායනා කිරීම තනු නිර්මාණය කිරීම බලන්න දෘශ්‍යාබාධිත චරිතයක් කරලා තියෙන වික්‍රමී. ඔව් ඇත්තටම මම හිතනවා හෙන්රියා මේ කාලයක් කුඩා කාලේ හරි ඇස් පෙනුන හින්දා යා මොනවාද මේ ලෝකේ තියෙන දේවල් දකිනවා. එතකොට යා ඊට පස්සේ මම හිතනවා සුරේ සාමාන්‍යයෙන් අපි අඳ වුණ තින් අපිට අර අපි ගොඩාක් වෙලට අපි අපේ ඇස් හැමලිම ක්‍රියා කරනවානේ අපි දකින්නවා හැමදේම. හැබැයි අඳුරක ඉන්නකොට දැන් මට මතකයි මං කුඩා කාලේ ගීත ගායනා කරද්දී අඳුරේදී සින්දුවක් කියනකොට ඒක බොහොම මේ මේ හෘදයාංගම ගායනා කරන්න පුළුවන්. මොකද අපිව ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා එහෙම වුණාට පස්සේ ඒ තනි ලෝකේ තිබ්බ හුදකලාව තුල ඔහු ඒ ඇතරම් දැන් කියනකොට ඒ පදවැල්ුණත් ඉතාලම සුමට විදිහට ඔහු ලියලා තියෙනවා. දැන් මට මේ මතක් වෙනවා මේ මේ අර සබේ කිසිවෙකු ඉබේවත් නැත ඇසක් මා දෙස යොමා බැලුවේ බලන්න ඒක කොච්චර හොඳට ගැලපෙනවද කියලා. මේ මට මේ සින්දු තමයි කියන්න තියෙන හැබැයි ඒක මට වචන ලියාගත්තාම මට හිතුණා يعني ඒ ප්‍රතිභාව හොඳටම තියෙනවා පද රචකෙක් හැටියට. ඒ වගේම තනු නිර්මාණෙත් සහ ඔහුට අර සුනිල් ශාන්තයාගේ ආభాෂයක් තියෙනවා. ඒ වගේම අපි අර ගොඩක් වෙලාවට මම හිතනවා ඒ කාලේ ඔහු රසවින්දනයේ නැත්තේ ඉංග්‍රීසි ගීත වෙන්න ඇති. ඔව්. අර ඒ ඉංග්‍රීසි ආරේ වෙස්ටර්න් ටච් එක හොඳටම තියෙනවා. ඉතින් ඔහු කියද්දි හරි අනිත් කාරි ගැඹුරු හඬක් අර කියනවා වගේ ජිම් බ්‍රීස් වගේ අර ඒ පරණ අපේ තිය බටහිර ගායකයන් වගේ හොඳ සුමට බර හඬක් තියෙන පිරිමි හඬක් තියෙන. ඉතින් මම හිතන්නේ
ඒ ඔබ කිව්ව කාරණාව අපිට සපත කරන්න පුළුවන් එක තැනක් තියෙනවා. දැන් ඔබ කිව්වනේ සුනිල් සාන්තයන් දැන් මේ අපි හැමෝම කතා කරනවා ඔහුගෙන් ආර ගත්තා කියන එක. ඒතර සුනිල් සාන්තයන් ගායනා කරා ලංකා ලංකා පෙම්බර ලංකා කියන ගීතය. ඒතර සුනිල් සාන්තයන්ගේ ආර ගත්ත සීටි ෆර්නාන්ඩෝ ගායනා කළා හෙළ ජාතික අභිමානේ කියන ගීතය. එතකොට හෙන්රි කල්දේරා ලියා ගායනා කරනවා ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා කියලා. මේ මේ හැම ගීතයක් ඇතුළෙම තියෙන්නේ ඒ ගොඩනගාගත්ත సౌందర్య අනිවාර්යෙන් දැන් ඇත්තටම මේ ගීතය වෙන කෙනෙක් ගායනා කරනකොට අපිට හිතෙන්න පුළුවන් ඒ සුනිල් ශාන්තයන්ගේ ගීතයක් කියලා. ඒ කියන්නේ හෙන්රි කල්දේරාන අනන්‍ය වූ හඬක් තිබෙන්න අපි අනිවාර්යෙන් දන්න ඔහු ගායනා කර කියලා. බාලුත් පරපුරේ කෙනෙක් මේ ගීතය ඇහෙනකොට ඒ කෙනාට හිතෙන්න පුළුවන් මේක සාමාන්‍ය සුනිල් ශාන්ත පරපුරෙන් එන ගීතයක් කියලා. ඉස්සර ඔබ කියවපු පොත්වල තිබුණු කාව්‍ය රචනාවලට බොහෝ සෙයින් සමාන. හැබැයි ඊටත් වඩා ඉතාම අපූර්වත්වයෙන් යුතුව සටහන් තැබුණු කොළඹ යුගයේ දෙවෙනි පරපුරේ කවියෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන හෙන්රි කල්දේරා තමයි මේ ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා කියලා ලියන්නේ. සමනුල මුදුනින් ලැබදෙන සෙවණින් සුවය විඳින ලංකා, මහවැලි කැලණිය කළුද වලවේදී සිහිල් කැවුණු ලංකා. මාන කොයිතරම් අපූර්වද කියලා. අපි දැන් ඒ නූතන කවියට හෙන්රි කල්දේරා විසින්ම යොදපු තනුවත් එක්ක ගොඩ නැගිච්ච මේ ගීතය රස විඳින්න සූදානම් වෙන්න. තිස්ස ජයවර්ධන සූදානම් මේ අභිමානය එකතු කරන්න. ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා ලංකා මගේ ලංකා සොඳුරු ලංකා මිහිරි ලංකා දෙන සෙවණින් සුවය විඳින ලංකා සමනොල මුදුනින් ලැබ දෙන සෙවණින් සුවය විඳින ලංකා මහවැලි කැලණිය කළුද වලවේදිය සිහිල ගැවුණු ලංකා මහවැලි කැලණිය කළුද සදන ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා මට මේ හනන්න එපා අම්මේ කියලා කියන ආමන්ත්‍රණයත් එක්කම මට හිතෙනවා මේක මේ හෙන්රි කල්දේරාගේ අත්දැකීමෙන්ම ගත්ත වාක්‍යයක්ද කියලා. තමන්ගේ දැස් නොපෙනෙන බව තමන්ගේ අම්මා දැනගත්ත දවසේ ඉපදුණු දවසේ ඒ අම්මා දරුවෙකුට තිබෙන සෙනෙහසයි මේ දරුවා ලෝකය දකින්න එක ක්‍රමෙන් අඩු වෙලා යන එකයි කුඩා සුරතල් වියත් එක්කලා ඒ අම්මට දැනෙච්ච විදියද මේ ආපහු කතනකදී හරි ලියවගෙන තිබෙන හනන්න එපා අම්මේ කියලා. මට එහෙම හිතෙනවා. සමහරට ඔබට හිතන දේ ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් චමින්ද කල්දේරා කියන්නේ හෙන්රි කල්දේරාගේ එක් පුතෙක්. ඔබේ පියා සහ ඔබේ මව මේ දෙදෙනා එකතුව ගත කරපු අර දුෂ්කර ජීවිතය පිළිබඳව අත්දැකීම් ඔබට තිබෙනවා කුඩා කාලේ. ඔව් ඇත්තම සුරේ මට මතක කාලේ හැටියට 1980 වගේ ඉඳන් ගොඩක් දුක් ගැහැට මැද ඒ කාලෙත් තාත්තා කරේ රෙදිවීම ඔව් ගීත ගායනය කරේ විනෝදාංශයක් වශයෙන් පසු කාලිනව ආණ්ඩුවෙන් නූල්වල කෝට එක නැවැත්වෙන් පස්සේ මෙයාට මේක තවදුරටත් කරගෙන යන්න බැරුව ගියා ඒ නිසා ගීත ගායනය වෘත්තියක් කරගත්තා එයා ඒත් ඒ වෙද්දී ගොඩක් අපිට ආර්ථික ප්‍රශ්න නම් තිබ්බා. නමුත් හැලහැප්පීම් ගැහැට මැද්දේ ඒ දෙන්න හැමදාම සතුටින් හිටියා. අර රෙදි වියලා ඉවර වෙලා චමින්ද මේ ඔය අද අපි පාරතොටේ දකින්න දුෂ්ඨාබාධිත පිරිස අරගෙන වගේ ඒවා අලුවි කරන්න තරම් ගියාද? නෑ තාත්තට තිබ්බේ පහු කාලිනව තාත්තා ගෙනිච්චා මුලින්ම තාත්තට ෆැක්ටරියක් වගේ තිබ්බේ මැෂින්ස් 10ක් විතර තිබ්බා එයා ළඟ දෙතුන් දෙනෙක් විතර වැඩ කරා මට මතක මේ පොඩි කාලේ ඒගොල්ලෝ තමයි අපි බලාගත්තේ පස්සෙන් පහුව අරව දෙතර උනන් පස්සේ තාත්තා විශාල පරිමාවෙන් කරන කට්ටියෙන් අරගෙන ගිහිල්ලා කාලයක් රෙදි වික්කා ඒ විකුණලා ඔහොම ඔහොම ඉදි තමයි දැන් මේකත් අමාරුයි තමයි ටිකෙන් ටික සංගීතයට නැඹුරු වෙන්නේ ඔබේ පවුලේ තොරතුරු ගැන සටහන් කරනකොට මම කොහොමද තාත්තර මුණ ගැහෙන්නේ ඒකත් සීදුව අපි කියන්නේ ඔකට අන්දගොළු බිහිරි පාසල කියලා තාත්තා ඉන්න කාලේ අම්මලා ඇවිල්ලා තියෙනවා වෘත්තිය පුහුණුවක් ලබා දෙන්න රත්මලානේ ඉඳන් මේ සීදුවේ පාසල්ට එතනදී අම්මලා ඉන්න කාලේ ඉතින් කතා බහ කරද්දී කොහොම හරි තාත්තට පිළිබඳ සිතක් ඇති වෙලා තියෙනවා නමුත් කවදාවත් අම්මෙන් ඇහුවට අම්ම කැමති වෙලා නැහැ ඔහොම ගිහිල්ලා හැමදාම බෑ කියන වචන තමයි කියලා තියෙන්නේ පස්සේ මේගොල්ල හැමදාම මේ ස්කෝලේ තියෙන මේන් හෝල් එක ඔකේ පියානෝ එකක් තියෙනලු හවසට මේ ඔක්කොම එකතු වෙන ලෝතෙන්ට සමහර සින්දු කියනවා කවි කියනවා දවසක් තාත්තා බැරිම තැන ඔබ තාම නෑ දයාවීමට ආදරේ කියා කියන ගීතේ ලියලා එදා මේ පියානෝ එක ගහලා කියලා පහුදා සතුටදායක පිළිතුර ලැබිලා එහෙම තමයි ඒ නිර්මාණය ලන්නේ ඒ තේන් තමයි අම්මා හම්බෙන්නේ ගීතෙන් කරන්න පුළුවන් දේවල් ඒකට පවුලේ සමාජිකයෝ දොතරුව අයියා මම මල්ලි නංගි හතර දිනයි ඒකට තමයි කියන්නේ තරු තුනකට එකම හඳයි හදෙන ලැබල එළිය කායි කියලා අයියා දැන් මද වටේ නිදිච්ච වරේ එහෙම තමයි කාරණා නංගි නම් මොකද තුෂාරි ඒ තමයි අරගෙන කොයි තරම් වටිනවද මේ 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 අහිංසකයාගේ ජීවිතයත් එක්ක තිබෙන ගොඩනැගීම. දැන් මට හිතෙනවා මේ හෙන්රි කල්දේරා ලියා තිබෙන ගී ඇත්තටම ජීවිතයත් එක්ක බද්ධ කතන්දර කියලා. දැන් ඔබ ගායනා කරන්න සූදානම් වෙන ගීතයත් මේ අන්න එහෙම ගීතයක්. හැබැයි මේ ගීතය අහන්න රසවිඳින්න ඉස්සෙල්ලා අපිට සිදු වෙන ආයෙත් මේ 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 වෙලාවේ
ඔබ දැන් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා සිටින වේලාව කීයද කියන එක පිළිබඳ ඔබට කියන්න දැනවන්න. හොඳයි. ගීතේ තමයි ඊයේ උදේ ඔබ පෝරුව මත දුටුවා හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා මේ කියන ගීතය. දැන් මේ 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 ගීතය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට හිතෙනවා මේ දැන් අපි ගීත දෙකක් ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කිරීමත් එක්ක හෙන්රි කල්දේරාගේ හඬ සමහරවල් අද මේ බාල પરම්පරාව නිසි ලෙස අහලා රස විඳලා තියෙනවා. ඒකත් අපි පෙන්වන්න දෙපේ. බලන්නකෝ රුව සහ හඬ. මල්ලුවෙනි පොඩි දෑතේ පාසලන පුතන්දි මගේ අතට වෙලා ඇයිද පුතා මේ හැටි යන්නේ. පලවා විරුව කුරේ රටදේය සමයට එකසේ අත හිත දෙන්නයි එක පැසුම මෙදා පුදුමතු දාමිනිහෙකු වෙන්නයි වැනි පොඩි දෑතේ පාසලද පුතන්දි මගේ අතට වෙලා ඇයිද පුතා මේ හැටි යන්නේ වැනි පොඩි දෑතේ පාසලද පුතන්දි මගේ අතට වෙලා ඇයිද පුතා මේ හැටි යන්නේ ඒ චන්ඩිකන් ගැන ඒ පුත්තු ගැන අපි තව ඉස්සරහට කතා කරනවා. නමුත් අපි හරි ආසයි අපි හිටපු වේදිකාවල එදා හෙන්රි කල්දේරා ගායනා කරපු ආකාරය පිළිබඳ ආපහු ඇහෙනකොට. ඒක හරි අපූර්ව හඬවල්. චමින්ද මේ ඊයේ උදේ ඔබ පෝරුව මත දුටුවා කියන ගීතයටත් මොකක් හරි කතාවක් තියෙනවද? ඔව් ඇත්තම ඒ ගීතය ওই ගීතේ ලියන්න උනේ ඒ කාලේ ගිහින් තියෙන පත්‍රයක දුස්සාවාදිකක් තියෙන හීන පේන්නේ නැහැ කියලා. මේක තාත්තගේ නංගි කෙනෙක් තාත්තට කියවලා කිව්වන් පස්සේ තාත්තා කියන්නේ බැලුවා නෑ මේක එහෙම වෙන්නේ නෑනේ අපි අපි මාසසින් නෙමෙයි මනසින්නේ සිහිනේ දකින්නේ මේක ගැන කල්පනා කරගෙන ඉද්දි මෙයාට මේ අදහස එනවා ඊට පස්සේ දැන් හරි කෙටි කාලෙකින් ලියපු ගීත තමයි අගේ තියෙන්නේ ඒ ඔස්සේ තමයි නෑ මේක බොරුවක් කියන එක පෙන්නන්න තමයි මේ සින්දුව ලිව්වේ සොඳුර හෙට අප අලුත් ලොවකට පා නගන්නට සැරසෙන අතරේ එසේ මා දුටු එවන් සිහිනය මෙසේ අද මා හිතට වද දෙයි කියලා තමයි කියලා තියෙන්නේ මේ ගයන්න ඔබට බාරයි ඔබගේ ඔය දුරාත දරා
හෙන්රි කල්දේරා ගායනා කරන ලද ගී ආගෙන ඉන්නකොට ඔබට ඉතාමත්ම සරල වගේ ඇහෙන්න පුළුවන්. හැබැයි මේ ගීත ඇතුළේ තිබෙන සංකීර්ණත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සංගීතවේදියෙකුටම පමණයි. ඒ තරමට ගැඹුරු ස්වර වින්‍යාසය සහ සුද්ධ ස්වර මත ගායනා කිරීමක් මේ ගීත ඇතුළේ තියෙනවා නේද? අනිවාර්යයෙන්. දැන් ඔහු හෙන්රි කල්දේරා ගැන කතා කරනකොට 60 දශකයේ අග වෙනකොට වනුදුලි බී ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් වෙනවා. හැබැයි කොහොම හරි 70 වෙනකොට ඔහු ඒ ශ්‍රේණියේ ගායකයෙක් බවට පත් වෙලා ඊට පස්සේ සරල ගී වැඩසටහන් වලට සුදුසුකම් ලබනවා. දැන් මේ කාල සීමාව ගීතයෙන් ඔහු ප්‍රතිලිත වෙනවා වගේම අනිත් පැත්තෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුළේ මහා දුක්ඛම් කටලු ගොඩක් එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙක්. දැස් පේන අපිට සමාජයේ ජීවත් වෙන්න මෙච්චර අමාරු නම් දැස් නොපෙනුණු හෙන්රි කල්දේරා කොහොම ජීවත් වෙන්න ඇද්ද? අත්දැකීම දන්නේ එකට හිටපු මිනිස්සු. සොලමන් ප්‍රනාන්දු මහත්මයා මම කැමති ඒ අතීතයට ගිහිල්ලා ඔබ කතා කරනවා. හෙන්රි කල්දේරා මහත්තයා මට ඉස්සෙල්ලාම හම්බුනේ 1972 විතර වගේ අවුරුද්ද මට මතක ඇටියට. මොකද එතකොට අපේ තරුණ වයස තිබුණේ සීදුවේ නගරයේ තිබුණ අපේ යාළුවෙකුගේ රෙදිසාප්පුව නවසලු කියලා. වදන්ට ඔය අපි කට්ටිය ඔක්කොම තරුණ කට්ටිය ඔක්කොම ඇන්දවට එකතු වෙනවා. එතුණා ඉතින් ඔය අපිත් ඔය දන්න විදිහට සින්දුවක් අරගම මේක කියනවා. කියනවා ඉතින් ඔහම ඉන්නකොට ඔය හෙන්රි කල්දේරා මහත්තයත් ඔතනට කොහොම හරි මෑවන. මොකද ප්‍රෑන්ක් ඒ අධිපතිතුමා තමයි ප්‍රෑන්ක් කෙනෙක් කියලා. එයාගේ යාළු මිත්‍රකමට ඇවිල්ලා හකලා තමයි අපිත් එක්ක එකතු වුණේ. කාලයක් ඉන්නකොට මෑනකොට අපි සංගීත සම්දර්ශනයක් සූදානම් කරා. කරපුවම ඉතින් ඒ කාලේ වික්ටර් රත්නායක මහත්තයා, සරත් නන්දිරි මහත්තයා, මල්කාන්ති නන්දිරි මැතිනිය ඔයගේ ගායක කට්ටියක්ම ඇවිල්ලා මේ සම්දර්ශනය යනකොට ඉතින් අර ඒ කාලේ තිබුණ ජනප්‍රිය දැන් වගේ අර කට්ටිය නටන්න ඕනනේ. ඉතින් ඔය අතරදී අපි මේ හෙන්රි කල්දේරා මහත්තයා ස්ටේජයට ගොඩ ගෙරුවා. ගොඩ කරපුව මේ මිනිස්සු දන්නේ නැහැ මෙච්චර ජනප්‍රිය ගායකයෙක් තිබුණ නැහැ යගේ ඒ කාලේ. ඉතින් මිනිස්සුන් නිකන් නොසන්සුන් වුණා මේ අර මේක නැගලා යන වෙලාවේ මේකට මෙයා ගොඩ කරපුවම ඒකම අපේ ප්‍රෑන්ක් කෙනෙක් කෙනා ගොඩ වෙලා කිව්වා මෙයා හරි අහිංසක මිනිස්සෙක්, මෙයාට අපි අත දෙන්න ඕන, මෙයා අපි කොහොම හරි කරලා නගල ගන්න ඕන, අපි වාන සින්දුවක් අහලා බලමු කියලා. ඉතින් එයාගේ පළවෙනි සින්දුව මට මතක ඇවිල්ලා එයා කිව්වේ අර සමනල සිරිපාසිදු අන්න හරි ඒ සින්දුව කියපුවා. කිව්වා මිනිස්සුන්ට හරි පුදුම හැඟීමක් ඇති වුණා ඒක. ඊට පස්සේ කිව්වා තව සින්දුවක් මේ දැන් වල් කොටාදී මුසුකර මට මුල් පද්දේ දැන් මතක නැහැ. ඒක තමයි සින්දුව. ඒක නේද? ඒක කිව්වා. ඒක කිව්වම තවත් මිනිස්සු කෑ ගන්න ගත්තා සව සින්දුවක් කියන්න කියලා. ඉතින් අන්තිමට තුන්වෙනියට කිව්වා තාරපැටියා සින්දුව. කියපුවා මිනිස්සුන්ට පුදුම පැහැදීමක් ඇති වුණේ. ඉතින් එදින්දා තමයි මම හිතන්නේ අපේ ගම්පලාතේ හෙන්රි කල්දේරා කියන ගායකයාට මුල් අඩිතාලම වැටුනේ. ඉතින් එතනින් පටන් ගත්ත මේක ඔහොම ඉතින් අපි කතා කරගෙන ඉන්නවා මෑලා කළා. ටික 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 ඉතින් මෑලා කළා. ඉන්නකොට කොහොම අපි හිටිය අපේ ගම හිටිය මිනිස්සුත් තමයි විජය කුමාරතුමාත්. ඉතින් ඔය ප්‍රෑන්ක් අපිත් එක්ක හොඳ එකතුයි. ඉතින් කොහරි කල අපි එයා ගාවට මෙයාව ටිකක් ගෙනිලා මෙයා කරලා දුන්නා. එයා දන්න ඔය තරංග රෙකෝඩ් බාර් මට මතකයි. විජයරාම මහත්තය. ඒකට එයාට අඳුන්නලා දීලා කළා. එයා ලව්වා ඉස්සෙල්ලාම තැටි එකට එයාගේ සින්තුටිය ගත්තම හිතන්නේ.
අරගෙන යාලුවම විජයකුමාර මහත්තයා මේ එතකොට හිටියේ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිනි රජ්ජතිල මහත්තයා කියලා කිව්වා. හ්ම් හ්ම්. එයාට කිව්වා කළා මේ අඳුන්ලා දුන්නා. එයාත් ඒ තරපැටිය සින්දු ආපු හුඟක් පැහැදිලිමක් ඇති වුණා. ඊට පස්සේ එයා නියම කෙරුවා දවසකට වාර ගණක් ඒ තරපැටිය සින්දුව ගුවන්විදුලියෙන් වාදනය කරන්න. එතනින් තමයි ගා කඩිතාල මාවේ. නමුත් මෙයා අපි එක වාසරේට වැඩන කාලේ හරි අහිංසක ජීවිතයක් ගත කරේ. එයාට තිබුණේ රද්දුළු කන්ද උඩ තිබුණ මේගොල්ලන් පදිංචිලා හිටියේ. එතකොට මේගොල්ලෝ නෑ අයියා බව නෑ හිටියේ. අයියා වැඩන තමයි ඒගොල්ලන්ගේ තාත්තයි අම්මයි මේ ස්ටේජ් එක ඉස්සෙල්ලම ගොඩ වුණේ. එතකොට ඒ ගැත්ත මෑක දිගටම දිගටම ගියා මෑලා කරලා ටික 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 ජනප්‍රියත්වයක් ලැබුවා. නමුත් අර ආර්ථික අතින් සෑහෙන පසුබෑමක් තිබුණා එයාට. අපි ඒ ගැන ඊට පස්සේ දෙවනුව කතා කරමු. ඔය 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 ගත්ත නැග්ම තමයි අපි අර දැක්ක ස්වාධීන රූපහානී තිරේ අපේ වැඩසටහන්වල මේ ප්‍රාසංගික වේදිකාව දිග්විජය කළ චරිතයක් බවට පත් වුණේ. මොකද හෙන්රි කල්දේරා ගායනා කරපු හැම ගීතයක්ම අතිශය ජනප්‍රියයි. ඒක මේ කැසට් පරවංශ කතාව හෝ සංගීත ඇටි අහන ඔබ සාක්ෂි දරනවා නෝනුමානයි. අපි දැන් තව ලස්සන ගීතයක් රසවිඳින්න සූදානම් වෙන්නේ. මේ ගීතය රචනා කරන්නේ මුල් ගායනය හෙන්රි කල්දේරාගේ. විශේෂයෙන්ම මේ මේ වැඩසටහනේ අපි එච් එම් ජයවර්ධන කියන කලාකරුවාවත් ඉතාම ශීර්ෂපනාමකව සිහිපත් කරනවා. මොකද හෙන්රි කල්දේරා දාපු තනු ටික ඉතාමත්ම ලස්සන සංගීතයට මියුසික් අරේන්ජ්මන්ට් කරලා දුන්නේ එච් එම් ජයවර්ධන මහත්මයා. ඒ ගැනත් අපි සටහන් තවන්නම ඕනේ. චමින්ද කල්දේරා අපි ඔබට ආරාධනා කරන්න ඊළඟ ගීතය ගායනා කරන්න. සිසිල සැඳෑවේ කොච්චර ලස්සනද. Yeah!
හෙන්රි කල්දේර පිළිබඳ ඔබ මෙතෙක් ගායකයේ හැටියට විතරක් සැලකුම් ලැබුවා නම් අපි තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරනවා මේ වැඩසටහනේ. හෙන්රි කල්දේර කියන්නේ ඉතාම වටින ගීපද රචකයෙක්, සංගීතවේදියෙක්, තනු නිර්මාපකයෙක් සහ ගායන ශිල්පියෙක්. දැන් හෙන්රි කල්දේර සතුව තිබෙන තනු සහ ඔහුගේ ගායනයන් පිළිබඳ අපි විවිධාකාරයේ විග්‍රහණ ලේ දෙනවා. දැන් මෙතන සිටින දයාන් විතාරණයන් මම දන්නවා ඉතාමත්ම හොඳ රසවතෙක්. දැන් හෙන්රි කල්දේර තමන් නොදැක්ක මේ සමාජයේ තමන් නොදැක්ක දේවල් තමන්ගේ පරිකල්පනීය ශක්තිය ඇතුලේ ගීතයක් බවට පත් කළා ඉතාම ලස්සනට විග්‍රහ කරනවා. මේ ගීත ඇතුලේ තියෙන సౌందර්යය ඔබට දැනුණු විදිහ මම කැමති సౌందර්ය වේදිකාවක විදිහට කතා කරනවා. ඔව් ඇත්තටම ඒක තමයි දැන් අර කියනවා වගේ මේ ඇතුලේ කතාවකුත් තියෙනවා. මේ මේක ගොඩාක් හිතන්න දෙයක් නෑ. ඔහු ලිව ගීත ගැන මේ මේ අර ව්‍යංගයෙන් ගොඩක් දේවල් කියලා නැහැ. හැබැයි බොහොම ඒ කියන්නේ එහෙම කියලා කෙලින්ම කියලත් නෑ වගේ තියෙන හැබැයි ඒ කොහොම හරි ගැළපුම් බොහොම ගීතවත්. ඒ කියන්නේ සමහර එක කතාවක් වගේ නේ. දැන් අර මිරිවැඩි සංගල ඒ ගොඩාක් ගීත තියෙනවා. දැන් අර කන්දාලා කරාබු මේ සියලු ගීතවල ඒ කතාවක් තියෙනවා. ඒ කතාව හැරි හැරි හරි ලස්සනට ඒ ලයන් නිතර ඒ ගීතයට අවශ්‍ය විදිහට සැකසීලා තියෙනවා. අනිත් එක අර ඒ තනු හරි ප්‍රබලයි. තනු වල තියෙන ඒ මේ 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 සුරම්ය බව, මధుර බව හින්දා සහ ඔහුගේ හඬේ අනිත් එක මම මේ බලා හිටිය අර ඒ දැන් දාපු රෙකෝඩින් එකේ ඔහු හරි හරි කියන්නේ ගැඹුරු හඬක් එක්කම හොඳට අර අපි කියන්නේ වොලියුම් වෙන හඬක් තියෙන කොට ඒ කියන්නේ වේදිකාව සිසාරා මුළු හොඳටම ඒ හඬ මේ කියන්නේ හොඳටම ශ්‍රුතියට ගැයෙන අතර හැමෝටම මේක හොඳට ශ්‍රවණය වෙන විදියට ඔහු ඒක ගායනා කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම ගායනා කරන්න පුළුවන් ගායකයෝ ඉන්නේ හරි අතලොස්සයි. ඉතින් ඒ අතරිනුත් සහ සුරේ ඔබ කිව්වා වගේ හරි වැදගත් දෙයක් මත මම වුණත් දැනගෙන හිටියේ නෑ මේ ගායකයා මේ තරම් තනු නිර්මාණය කරගෙන බලනකොට සියලුම ගීතවල වගේ තනු නිර්මාණ මම හිතන්නේ සියලුම ගීතවල ගීතවල තනු නිර්මාණය කළා තින්නේ ඔහු. ඒ මොකද මේ තනුත් වල තියෙන මధుර බවත් අපිට මේ ගීතය රස විඳින්න ගොඩක් ඉවහල් වෙලා තියෙනවා. ඒක ගීතයක්වත් ජනප්‍රියත්වයෙන් අඩු ගීත නෙමෙයි. අඩු ගීත නෙමෙයි. අනිත් එක ඒ වගේම මට මේ මේ මම දැන් අද තමයි දැනගත්තේ මේ අපේ ආදරණීය එච් එම් අයියා මේ ගීතවලට සිරු සංගීත සංයෝජනය කරා කියලා. මම හිතන්නේ හෙන්රි අයියා මුලින්ම මේ කළා තියෙන පදවැලේ තනුව හැබැයි ඉන්ටර්ලූඩ්ස් මේ මම හිතන්නේ සිරු දේවල් හදන්න संगीत संयोजन दृश्याबाधित එයා අපිටත් වඩා එයා කරන නිර්මාණයේ දරුවෙකුට වගේ ආ ඒතකොට ඒක ගෙනියන්න ඕන ඉහළම තැනට එයාගේ සියලු ධෛර්යය යොදවලා ශක්තිය ධෛර්යය යොදවලා එයා ගෙනියනවා. ඒතකොට ඔහු ඒක පටිගත කරගත්තා නැත්නම් මතකයෙන් මේ තනුව තියාගන්න මතකයෙන් සියල්ල මතකයෙන් පොත්වල ලියවුණු ගීත නැහැ. ඔව් ඒක නේ ලියන්න බෑනේ කියන්න ලබන්නේ. ඉතින් අර ඒක ඔව් අඳුරු කුටියක ඉඳගෙන මේ හැම දේම මනසින් මම අහලා තියෙනවා සමරසේකර මහත්මයා දැන් एक दुशाबाद्यान लक्षण वडा यहाँ कऊट मे इतम क्षणिकेन इतम कुटसा कहुना मैं मत हिटी मत हिटी कहीं मगे बिरीद याट ना कथा कीवन या पत्र मैं कीवन कीवन दे ट्रिप रेकॉर्ड कर समान इच्छर मत कत्ती බඳු වේවයිකයි විචිත කරන දේවල් කොහොම හැමදේම උන්ටම හතර මතක තියෙනවා. ඉතින් දැන් සමහර ලාට සින්දු හදලි වෙරලා අපි අහන සිතත් තුන මේ වචන වල මෙයාගලයිට මේක මේ විදිහට හරිද කියලා අහනවා. ඉතින් ඒක වචන දෙමෙන්නදී අපි කියන දේ කවුදයි කියලා ඒකට.
දැන් ඔය දෘෂ්‍යාබාධිතව හිටිය හෙන්රි කල්දේරා මහත්මයා දෘෂ්‍යාබාධිත මනාලියක් ගෙදරට අරගෙන එනකොට කැන්දන් එනකොට ඒ අම්මලා තාත්තලා කොහොමද ඒ ගැන කල්පනා කළේ අම්මා විශේෂයෙන් පිළිගත්තා අම්මා පිළිගත්තා තාත්තා මේ සම්බන්ධුනේ නැහැ මේ සම්බන්ධස්කල දත්ත අම්මා පිළිගෙන තමයි අම්මේ කෝකයි එතකොට අර හඬන්න එපා මේ තවත් සඳක් හෙට පායා එනදා හඬන්න එපා මේ කියන හැඟීම මම හිතනවා ඒ පිළිගැනීමේ හැඟීම කියන එක තමයි ඈ ඔව් මේක තමයි මේ ගීතය ගායනා කරන්න හොඳම වෙලාව අපි ගායමු ගෙට පා එනදා අඳන්නපා අම්මේ අඳන්නපා අම්මේ අඳන්නපා අම්මේ තවත් සඳක් ගෙට පා එනදා අඳන්නපා මනාල පෙනුමෙන් මා බබලනවා නිතින් දකින්නට පෙරුම් පිරුවෝබ මනාල පෙනුමෙන් මා බබලනවා නිතින් දකින්නට පෙරුම් පිරුවෝබ සුදුමුව හකුලා එපානන්නට කඳුළු දරාගෙන ඔබේ නුවන්නක සුදුමුව අකුලා එපානන්නට කඳුළු දරාගෙන ඔබේ නුවන් අග අඳන්නපා අම්මේ අඳන්නපා අම්මේ තවත් සද ගෙට පායා එනදා අඳන්නපා විරිඳක් කැන්දන් ආවට අම්මේ ඔබේ පුතුගේ නැහැ වෙනසක් වෙන්නේ විරිඳක් කැන්දන් ආවට අම්මේ ඔබේ පුතුගේ නැහැ වෙනසක් වෙන්නේ සොඳුරිය මාදා ඉවත ගියාදෙන් ඔබට නොමැත වී මැන මම දෙන්නේ සොඳුරිය මාදා ඉවත ගියාදෙන් ඔබට නොමැත වී මැන මම දෙන්නේ අඳන්නපා අම්මේ අඳන්නපා අම්මේ තවත් සඳක් ගෙට පා එනදා අඳන්නපා අම්මේ අඳන්නපා අම්මේ අඳන්නපා අම්මේ තවත් සඳක් ගෙට පායා එනදා අඳන්නපා අම්මේ ජීවිතයයි ගීතයයි එක්ක බද්ධ වෙච්ච ෘෂාබාධිතයෙක්ගේ හිතේ ඇති වෙච්ච හැඟීම් සමුදාය තමයි අපි මේ රස විඳින්නේ. අපි මේ රස විඳින්නේ
කෙනෙක්ගේ දුක. ඇත්තටම අපි කතා කළොත් හෙන්රි කල්දේරා කියන ශිල්පියාගේ අත්දැකීම සමාජයට ඉදිරිපත් කරලා එය සමාජය විසින් පිළි අරගෙන හදවත තෙත් කළ නිර්මාණ සමුච්චයක් තමයි අපි මේ රස විඳින්න සිටින්නේ. ඒ නිසා එක්තරා විදිහකින් හෙන්රි කල්දේරා කියන ශිල්පියාගේ ජීවිතය කියවීම මේ වැඩසටහන ඇතුලේ තියෙනවා. ඔහු අර සමස්ත දුෂ්‍යාබාධිත පරම්පරාවම විඳ දුක් වේදනාවන් විඳලා තිබෙනවා. දැන් හුඟාක්ම ඔය සීදුව සහ ඔය අවට පරිසරය ඇතුලේ ඒ යුගයේ දක්නට තිබ්බ සංකල්පයක් තමයි ඒක පැහැදිලිවම අපිට දක්න තිබ්බ දෙයක් තමයි මේ Tamanට තිබෙන ආර්ථික අපහසුතාවන් නිසා කුලියට පදිංචිලා ඉන්න ගෙදරකින් තවත් තැනකට යන්න සිද්ධ වෙන එක. ඇතැම් වෙලාවට තංක පෙට්ටියකට තියෙන ඇඳුම් කඩවල ටික ඔක්කොම තියාගෙන ගෙදර තියෙන වලං කැබිලි ටික උරේකට දාලා ඒකත් ගැට ගහගෙන ඒකත් උඩ උඩ තියාගෙන ඒ අයගේ තියෙන ලොකුම වස්තුව තමයි පුංචි රේඩියෝ යන්ත්‍රය. පොඩි පොඩි රේඩියෝ එක. අර ඒ රේඩියෝ එක අතකින් එල්ලගෙන තව තැනකට ගිහිල්ලා පදිංචි වෙන සංස්කෘතියක් ඒ ප්‍රදේශවල බහුල බහුල ලෙස දක්නට තිබුණා. ඒ සංස්කෘතියම එක කොටසක් තමයි හෙන්රි කල්දේරා කියන්නේ. ඔහු ජීවිතේ නේක විද දුක්ඛ දොමනස්යන් විඳපු මිනිස්සු සලමන් මහත්මයා. මම කැමතියි අර කතාවේ නවත්වපු තැනින් පටන් ගන්නවා. ඔව් මේ හෙන්රි කල්දේරා මහත්මයා දැන් ඔබතුමා කිව්වාගේ අර හුඟක් දුක්ඛින්ද කුලිය ගෙවල් හිටියා. නමුත් එතුමාගේ ලොකු උතුම් මනුස්ස ගති ගුණ තිබුණා. එක දවසක් මනුස්සෙක් කතා කරන අවුරුදු පහක් ගිහිල්ලා හරි ආතරක් ඒ කටහඬ ඇහුණ නම් මේ සරවන් මහත්තයද කියලා අහකලා අඳුර ගන්න තරම් ආත්ම ශක්තියක් එයාට ඥාන ශක්තියක් තිබුණා. ඒ වගේ දේවලුත් තිබුණා. නමුත් කොච්චර දිනදු ජීවිතයක් ගත කරත් අසන ජීවිතයක් ගත කරත් එයාගේ පෞල් ජීවිතය කවදක්වත් එයා අවුල් කරගත්තේ නැහැ. පෞලේ ප්‍රශ්න ඇති කරගත්තනේ මම දන්න විදිහට මම ළඟින් ආසර කරා. ඒ ආසර කරපු අයගෙන් මම හිතන්නේ අද ජීවිතෙන් අතර ඉන්නේ මම පමණයි. ඉතින් අර දෙවියන් වහන්සේ මොන ක්‍රමෙන් මිනිස්සුෙකුට පිහිට වෙන ආශිර්වාද කරනවා දුක් විඳින මිනිස්සුෙකුට. ඒ වගේ හෙන්රි කල්දේරා මහත්තයාට ඒකේ ප්‍රතිඵල ලැබුණා. එයා හොඳ දරු අතර දෙන මේ ලෝකෙට බිහි කරලා ලොකු පුතා හොඳ ලංකාවේ දක්ෂම නීතිඥ වාතේ ඉතින් ඔන්නක තමයි මට කියන්න දෙන්නේ. අද දවල් මට මේ හදිස්සියම තමයි මේ කැඳවීම කරේ. මට ඉතින් මේ වෙන රාජකාරියකුත් අද හැන්දෑවේ තිබුණා. මේගොල්ලන්ගේ මල්ලියවිල්ල මට මේ මෙයාගේ මල්ලියවිල්ල තමයි මේ කතා කරුවානේ මාමේ අවිල්ලා කරලා අපිට උදව් කරන්න කියලා. මං අපුතේ මොකද්ද මේ උදව් කියලා. ඒක වන්නේ කිව්වද තාත්තා මේ වැඩතරන තියනවා ගන්න යංකු එන්න පුළුවන්ද කොහොම හරි කියලා. මං ඉතින් කිව්වා පුතේ මට දැන් අද තියන ලොකු වැඩතරන මට හැන්දෑවේ. ඒකට මම පොරොන් දෙලා දෙනවා පොරොන්දු කඩ කරන්න බෑනේ කියලා මං ගියා. මං ටිකක් කියලා කල්පනා කරගෙන ගිහ ඕනේ මං කොහොම හරි දෙන්නම් තාත්තෙනේ මොකද මං එක දවසක් හරි ආසරය කරානේ. එහෙනම් ඒ කෙලේ ගුණ තියෙන්න ඕනේ අපේ එදා මිත්‍රත්වය බැඳීමක් තිබුණානේ. ඒ නිසා තමයි මම අද මේ තත්ත්වෙට මෙතනට ආවේ. ඉතින් ওই වගේ දේවල් තමයි ආගෙන ගොක් කියන්න තියෙන්නේ. හොඳයි. තව එක කාරණාවක්. දැන් ඔබ ඊටාම රසවත් අවිත් එක එකතු වෙලා ඉන්න වෙලාව. දැන් ලබන සතියේ බ්‍රහස්පතින්දරය 10 අමාරට ඔබ නොමියන සීනේ බලන්න සූදානම් වෙන්න එපා. ඒතර අපේ වැඩසටහන අපි ලබන සතියේ ඉඳලා අගහරුවාදට. අගහරුවාදා රෑ 10:30ට ඔබව හමුවන්නේ. මම ආයෙ මතක් කරන්නම් අගහරුවාදා රෑ 10ට අපි ඔබව හමුවන්නේ. ඒ නිසා ඔන්න ලබන සතියේ අගහරුවාදා රෑ 10ට බලාපොරොත්තු වෙන නොමියන සීනේ ටික දවසක් වේලාසනින්. ඒකත් හොඳයිනේ නේ. හරි. මේ කතාවේ අර සලමන් මහත්මයා සඳහන් කරපු කාරණාවත් එක්ක තව පොඩ්ඩක් ඉස්සරහට යන් ජමින්ද. දැන් මම අහලා තියෙනවා රද්දොළුවේ ඔබේ තාත්තා පදිංචිලා හිටපු ගෙදර මේ වැඩසටහන වලම ඇවිල්ලා කතා කරලා තියෙනවා මේ උගාක් ඒ විඳපු දුෂ්කරතාවයන් පිළිබඳ. අර ගල් බොරළු මතින් ගිහිල්ලා බොරළු කඳු වැටි මතින් ගිහිල්ලා ලිං වටේ ඇවිදගෙන ගිහිල්ලා අර උස් පඩි බැඳපු කොන්ක්‍රීට් පඩි බැඳපු ගෙදරක සිමෙන්ති පඩි බැඳපු ගෙදරකට ගොඩ වෙන්න තාත්තලාට සිද්ධ වෙලා තිබුණා. අතේ තිබුණු මුදල් හදල් එක්ක සුවපහසුකම් තියෙන ගයක් ගන්න බැරි නිසා. ඔව් ඒ මයිතන්නේ අපි එතකොට මම ඉන්නවා අයියයි මමයි අපි 1978 77 78 කාලේ ඒ ගෙදරත් එක්ක ඉතින් බැඳුණු ගොඩක් අමීනියක් දෙකින් තමයි අපිට තියෙන ඔය හිටපු තැන 1978 මුල කාලේ තාත්තවගේ බද්දර ගන්නවා අවුරුදු දෙකකට. අවුරුදු දෙකකට තාත්තවගේ බද්දර අරන් ඉද්දී අවුරුද්ද 78 ඒව 77 ගන්නෙ. තව අවුරුද්ද කාලයක් තාත්තට තියෙද්දී මේ ගෙදර හිමිකාරයා මේ ගේ ඉල්ලනවා.
ඉල්ලන්නේ ඉල්ලනවා කියන්නේ මේ බලහත්කාරයෙන් යන්න සල්ලි දෙන්න කැමතිත් නැහැ. කොහොම හරි ඕම තත්තියේදී තාත්තට දැන් බීවිනුත් නතර වෙලා අපිට හරියම ආදායම් ආගියකුත් නැහැ. ওই තත්තියේදී තාත්තගේ යාළුවෙක් එනවා දවසපත්‍රයට ලියන මට එතුමාගේ නම මේ මොහොතේ මතක නැහැ. තාත්තගේ නිර්මාණ ගැන අහන්න. මේ එන වෙලාවේ තාත්තා ටිකක් මේ ප්‍රශ්නත් එක්ක පීඩනයට ලක් කරලා ඉන්න වෙලාවක් තාත්තා මට පොඩ්ඩක් සැරෙන් කතා කරලා කියනවා මෙතෙන්ට ආවේ මගේ නිර්මාණ බලන්න නම් කරුණාකරලා ආපුවත බලන්න යන්න. මගේ පවුල්ටයි දරුවන්ටයි මම කන්න දෙන්නේ කොහොමද කියලා බලන්න ආව නම් ඒ ගැන ලියනවා නම් ඇතුළට එන්න කියලා. එතකොට හරි අපි ඒක ලියමු කියලා ඕක ලියනවා. ඒ වෙද්දි ඔය ගෙදර සුරේ අධිකාර මිනිස්සයා තාත්තව එලෝ ගැනීම කෙසේ වෙතත් කියන්නේ පණ පිටින් හෝ මරලා ඉවරයක් කරලා එලෝන තත්ත්වේ තමයි යාගේ සැලසුම තිබ්බේ. ඒතර මේ කබොක් පොළවේ කපපු ලිඳේ ලී වැටක් තමයි ලිඳ වැටේ තිබ්බේ. මේ මිනිස්සයා මේක පවා ගල්ලා ඉවත් කරනවා. සිමෙන්ති බැම් බඳින්නේ නෙමෙයි. අරමුණ මේ ආකාරයෙන් හෝ මෙතනින් ඉවත් කිරීම. ඔව් ඒක විතර යන්න බොහොම දුෂ්කරම තිබුණේ. හරි අමාරුයි වැට තියෙද්දිත් හරි අමාරුයෙන් ගිහී. කොමාරි ඔය ඊට පස්සේ මේ සිද්ධි ඔක්කොම අර මහත්මයා ලියනවා පත්‍රයට. ලියුවෙන් පස්සේ ඇතෙම ප්‍රේමදාස මහත්තයා මේක දකිනවා. මේ ආටිකල් එක. දැකලා පාන්දර 4ට යා පත්‍රය දැක්කා. උදේ 6ට අපේ දොරකඩ පත්‍රේ පාවිච්චි දවසේම ඇවිල්ලා දොරට තට්ටු කරලා හෙන්රි කිව්වහම මට මතක විදිහට තාත්තත් කියලා තියෙන විදිහට තාත්ත දොර ඇරලා ඔයාම හෙන්රිට මම අඳුරන්න පුළුවන්ද තාත්තා කියලා තිනවා මට අඳුරන්න පුළුවන් නමුත් මම අඳුරන කෙනා මගේ දොරකඩ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඒ හෙන්රි අඳුරන කෙනා තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලා ඉඳගන්න ගම නෑ පිලේ ඉඳගෙන ඒ වෙලාවේ ප්‍රේමදාස මහත්තයා කිව්වේ අදරෑ 12 වැද්දි හැන්දට මේගේ මන් දෙනවා. ඒකට තාත කැමති වුණේ නෑ. තාත කිව්වා ඔබතුමා ආවේ මට කාගේ හරි දෙයක් කඩා වඩා ගන්න දෙන්නම් ඒකත් මට එපා ඔබතුමා යන්න. හැන්දිට මං කැමති කියලා පිටතට්ටුවක් තියමු දාලා විජේපාල මිනිස් මහත්තයර කතා කරලා දැම්ම හැන්දිට ගියා කඳන තරම් බලන්න කියලා. ඉතින් පටන් ගත්ත ගම 1978 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා අපිට අපේම කියලා ගයක් හම්බ වෙනවා. අදටත් අපි ඒකේ ඉන්නවා. ඒ වෙලාවේ තාත්තට ඒක ලැබිච්ච වෙලේ ඒකටත් අත සින්දුවක් ලිව්වා. එතකොට අපිට කන්න බොන්න නැතත් වැටලා ඉන්න තැනක් ලැබුණා. ඒකට මට මතකයි තාත්තා ලිව්වා සෙන්සිව තාරපෙටියා ගීතේ වගේම ගීතයක් දිනිඳු නැගී වැඩෙන වියේ සඳක් උදාවේ හිරුයි සඳුයි එක හෙවනේ එක සිනාසේ අයියා වගේ දොයිය පුතේ තාත්‍ය තේ දොයි අයියා පුතා පැණිස හොඳයි දුව පැන ඇවිදි මල්ලි පුතා කිරිසි හොඳයි තාමා තේ දුයි ඒ මං අයියාට සහ නුඹට පුතේ අපේම නිවහලක් ඇතේ යුවරජවරු සපිරි පුතේ රජෙකු වගේ මං නෙතවරවන කෙනෙකු නැතේ අපිට පුතේ දැන් පිටවර පිටකරවන කෙනෙකු නැතේ අපිය පුතේ දැන් රණසිංහ ප්‍රේමදාස මහත්මයා කරන ලද උදව් පිළිබඳ ඒ සටහන ඒ හැඟීම සම්පූර්ණ වෙච්ච සිද්ධීන් ඔක්කොම එකතු කරලා ඔරවන්න කෙනෙකුත් නැහැ එලවන්න කෙනෙකුත් නැහැ කියන දේ කියලා ගීතල් ලිව්වා. හෙන්රි කල්දේරාට ජනතාව දුන් නැගීම මිසක් වෙන කවුරුත් එහෙම ඇගයන්න උත්සාහ කළෙත් නැහැ. හැබැයි ඔහු ගීතය ඇතුලේ කතා කරපු අත්දැකීම මුළු මහත් සමාජ සංහතියේම අත්දැකීමක් බවට පත් වෙච්ච පොදු අවස්ථාවක් බොහොමයක් තිබෙනවා. කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු අද සතුටු ගඟේ හිනහෙනවා දාලා කරා කන විඳිනකොට තිබ්බ දුක සහ කන විඳලා මේ කරාඹුව දැම්මෙන් පස්සේ ඒ ලස්සන බලමින් විඳින සතුට මේ හෙන්රි කල්දේරගේ පෞල් ජීවිතය ඇතුළෙම තිබෙන සටහන තමයි ගීතයට එකතු කරලා තිබෙන්නේ. අපි මේ ලස්සන ගීතය රස විඳිමු.
දින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු අද සතුටු ගඟේ හිනහෙනවා දාලා කරඹු ආයි දාලා කරඹු කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු අද සතුටු ගඟේ හිනහෙනවා දාලා කරඹු ආයි දාලා කරඹු කිරි පාද තියා කන්නාඩිය වෙතට ගියා උන්ටිටි කිරි පාද තියා කන්නාඩිය වෙතට ගියා මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා බොළඳ hina ඒ කැඩපත මත නලියනවා මුදු බොළඳ hina ඒ කැඩපත මත නලියනවා කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු අද සතුටු ගඟේ හිනහෙන වාදාල කරා දාල කරාපු තරතුනකට එකම හඳයි අඳ නිලබර එළිය කරයි තරතුනකට එකම හඳයි අඳ නිලබර එළිය කරයි තරුයි හඳයි බබලෙනවා නිතර දෙවේලේ මුළු රට බබලන හඳක් මෙන්න දුව මතු කාලේ මගේ රට බබලන හඳක් මෙන්න දුව මතු කාලේ කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු අද සතුටු ගඟේ හිනහෙන වාදාල කරාපු ආයි දාල කරාපු විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු අද සතුටු ගඟේ හිනහෙන වාදාල කරාපු ආයි දාල කරාපු මගේ පුංචි කුමාරි සුදු දෝනි තුසාරි මගේ පුංචි කුමාරි සුදු දෝනි තුසාරි මගේ පුංචි කුමාරි සුදු දෝනි තුසාරි හෙන්රි කල්දේරා කලාකරුවාගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබ්බ අනුවේදිනීය සටහන් තමයි අපි මේ එක එක දිගහරින්. දැන් මේ හැම ගීතයක් එක්කම බද්ධ වෙලා තිබෙන අත්දැකීම් කොහොමද බෙදා හදාගත්තේ කියන කාරණාව මම හිතනවා මේ හැම ගීතයක් එක්කම ඔබ මේවා ලියා ගනිමින් මේ චරිතය පිළිබඳ තිබෙන වටිනාකම් මොහොතින් මොහොත වැඩි කරගෙන තිබෙනවා. ඔබ දැක්ක ඔබ අසා තිබුණු ඔබ ප්‍රාසංගික වේදිකාවේ 2006 වෙනකම්ම දැක්ක මොකද ඔව් අවසාන මොහොත දක්වාම ප්‍රාසංගික වේදිකාව නියෝජනය කරපු චරිතයක්. ඒ නිසා ඒ චරිතය පිළිබඳ සහ ඒ ඇතුළේ තිබෙන මේ ගතිගුණ පිළිබඳ ඔබ මේ සටහන් තබන සහ ඔබ දැනගන්න පළවෙනි අවස්ථාව. මම හිතනවා ඒක විශේෂයක් කියලා. දැන් විශේෂයෙන්ම සලමන් මහත්මයා ඔබතුමන්ලත් එක්ක ගම්මානේ හිටපු මේ ඒ යුගයේ තරුණයෝ ටික මේ කණ්ඩායමේ හිටපු තවත් විශිෂ්ටයෙක් තමයි ප්‍රේමරත්න පලියවර්ණ මහත්මයා. එතුමා හෙන්රි කල්දේරාට ලියා දුන්නා හරි ලස්සන ගීතයක් අර මිදුලේ සුදු වැලි තල ගීතේ. ඔය ඒ සින්දුවට පාදක වුණේ අපි දවසක් ඔයාගේ අර මම කිව්වේ දැන් අපි අර නවසලු වෙළඳායතන ඉස්සර අපිට තමයි ෆ්‍රැන්ක් මහත්මයාගේ එදෙන රැයලා ඉන්නකොට දැන් ඔය ප්‍රේමරත්න සහෝදරය දොදන්ට එනවා. ඉතින් ඇවිල්ලා හෙන්රි කල්දේරා මහත්තයත් ඇවිල්ලා ඉන්න වෙලාවේ දැන් ඔය හෙන්රි කල්දේරා මහත්තයා මට අතගහරිට කිව්වා මේ ප්‍රේමරත්න මට තව සින්දුවක් ලියලා දෙන්න පුළුවන්ද කියලා. ඔයා කල්පනා කරලා මං කරලා දෙන්නම් කියලා කිව්වා. ඒක එතනින් තමයි මම හිතන්නේ ඔය ඔබතුමා කියපු ඒ ගීතයට අඩිතාලම වැඩුණේ. ඒකයි ඔය එයාටත් හැකියාවක් තිබුණා ගීත පබද කරන්න ලියන්න මේකත් තිබුණා. තව මම හිතන්නේ මට මතක නැහැ එයාට තව සින්දු දෙක තුනක් මම හිතන්නේ එයා ලියලා දුන්නා. ඔව් අර අබිසර ලඳුන් කියන ගීතයත් ඒ ලියලා දීපු ගීතයන්නේ නේ. ඔව් ඔව් ඒ වගේ දේවල් කරලා දුන්නා. හැබැයි එතුමා දැන් ජීවතුන් අතර නැහැ. ඔව් අපි ආවත් සීකරන්න මොකද මොකක් මේ හෙන්රි කල්දේර මහත්තයාට උදව් කරපු කෙනෙක් යා. ඉතින් ඔයාගේ සිද්ධි තමයි ඒ කාලේ අපිට උනේ. ඉතින්
ප්‍රේමරත්න මහත්තයා කියන්නේ ඇත්තටම හොඳ හිතයිසි මිනිස්සෙක් හොඳ ලෙන්ගතු මිනිස්සෙක් හොඳ සාහිත්‍ය රසයක් තිබිච්ච කෙනෙක්. දැන් අර ප්‍රේමරත්න මහත්මයා මේ සින්දුව ලියාගෙන ගෙදරට බයිසිකලේ එනකොට ඒ බයිසිකලේ එන නාදයෙන්ම අඳුනනවලු චමින්ද මේ එන්නේ මේ ප්‍රේමරත්න මහත්මයා බයිසිකලේ කියලා. දැන් මේ කොහොමද මේ මේ තරම් කන දියුණු කරලා තියෙන්නේ නේද? බයිසිකල කියන්නේ ඇත්තම ඔය කතාව එදා මේ තාත්තර සර්ලගි ඇවිල්ලා සින්දු තුනක් හෝ හතරක් එක්ක එන්න කියලා තාත්තා සින්දු තුනක් හදාගෙන ඉතුරු එක තමයි දැන් තාත්තා හිර වෙලා මේක දැන් දිනත් නැහැ. ඔව්. ඔම ඉන්න අතරතුර තමයි හවස ප්‍රෑන්ක් අංකල්ගේ කඩේ ළඟට ගිහිල්ලා කට්ටිය කතා කරගෙන ඉන්න වෙලාවේ දැන් තාත්තා ඉන්නේ වෙන කල්පනාකුළු. මේක කොහොමද කරන්නේ? ප්‍රේමරත්න අංකල් ප්‍රේමංකල් ගැන දන්නවා. එතකොට ඔහොම ඉතින් එයාගේ තියෙනවා මේ මෙහෙම කර කර යා පොඩ්ඩක් ව්‍යාකූල වුණා මෙහෙම කර කර ඉන්නවා. ඔව්. ඉද්දි ඔන්න ඇහෙනවා බයිසිකලේ සද්දේ. අන්න ප්‍රේමාව කියලා ඩක් ගාලා නැගිටලා ඉතින් ප්‍රශ්නේ විසඳගෙන ප්‍රේමංකල්ගේ සයිකලේ යා පැදගෙන එතෙන්ට එන ඒ රිද්මය හොඳට අඳුනනවා. සමහරවිට ඒක විතර නෙමෙයි යාගේ තුල තිබ්බ හැකියාවක් තමයි කෙනෙක් ඇවිදගෙන ඉන්න අඩි සද්දෙන් දන්න මේ ඉන්නේ අහවලා කියලා. දැන් ඔය මාසල කිව්ව අවුරුදු 5ක් ගිහිල්ලා හරි. ඔව්. එයා කතා කරනද මම කතා කරුවා නම් මේ සලෝන් මහත්තයද කියලා අහලා අඳුන ගැනීම සත්‍යයක් එයාට තිබුණා. ඔව්. දැන් ප්‍රේමරත්න මහත්මයා ඔය කතාව කියලා තියෙන විදිහට අපිත් එක්ක මේ ප්‍රේමරත්න මහත්මයා දවසක් ගෙදරට ඇවිදගෙන එනවලු. මේ ඇවිදන් එනකොට දැන් ගෙදර හොඳට අතුගාලා තියෙන ගෙදර. ඇත්ත මේක උනේ එදා ඒ තාත්තා මේ යෝජනාව කරා මට මේක හදලා දෙන්න කියලා. දැන් එයත් වැඩ රාජකාරී ගොඩක ඉන්න කෙනෙක්. නමුත් මේ කල්පනා කරගෙන මෙයා ගෙදර යනවා එදා. හරි. ගෙදර යද්දී ආ මේ මිදුල දකින්නවා. ගෙදර එයාලයි ගෙදර මිදුල. හොඳට අතුපතු ගාලා තියෙනවා. එයාගේ අයියාගේ පුතා හරි කවුරු හරි මේකේ ඇවිදලා සබොද්දයක් දාගෙන ඇවිදලා තියෙනවා. අඩිසලකුණු තියෙනවා. අඩිසලකුණු තියෙනවා ඇත්තටම. සත්‍යයි යා. මේ ඊට පස්සේ මෙයා මේක ඔළුවේ තියාගෙන පහුවදා වැට්ටෙන්ද නගිනවා බස් එකට. බස්සේ මේ රද්දුළු ඉඳන් ලුණුවිල පොල්පරේෂන් ගන්න තමයි ආ වැඩ කරේ. එතෙන් යන ටිකට මෙයාට මේක දැන් එනවා ඔන්න යා කියන විදිහට මේක මෙයාට වචන ටික ගලාගෙන ඇවිල්ලා. ඒක සින්දුල් නගගල බස්ස කියන ගමන්ම කටුසලානක් ගහන් ඇවිල්ලා හවස තාත්තර දුන්නාම අතන දැන් තාත්ත බලන් ඉන්නවලු පහෝදා ආයෙ මෙහෙම තට්ටු කර කර ප්‍රේම වෙනකන්. ඔව්. ඉතින් බයිසිකල සද්දේ ඇහෙද්දි ඔන්න ප්‍රේමාව කියලා දඩි පිටි ගාල නැගිටලා කියනවද? ඔව්. ඊට පස්සේ බල්ලා පොඩි පොඩි අඩුපාඩුම් කියන්නේ තාත්තර ඕන විදිහට එක හදාගෙන ওই විදිහට තමයි ඒ ගීතය නිර්මාණය වුනේ. ඒ වගේම තමයි තත්තර පෙඩිය සින්දුවත් ওই වක්කානුවෙම තමයි. ඇත්තටම දැන් අර පාද තබාගෙන ගිහිල්ලා දැන් ගෙදර එළිය තිබ්බ අඩිසලකුණුත් එක ගියේ ඇතුළට ගිහිල්ලා බලනකොට ඒ ප්‍රේමනාත් මහත්මයා අයියාගේ පුතා හරි කවුරු හරි කෙනෙක් තමයි මේ සබද්දක දාගෙන ගියේ ඇතුළේ ඉන්නවා. ඔව්. මේ චූටි කොල්ලෙක්. ඒක තමයි ඒ සටහන් කළ දෙන්නේ. අනිත් එක මේ ඕක ගෙනල්ලා ඔයගලගේ තාත්තර දුන්නාන් පස්සේ තාත්තා කියලා තියෙනවා මේ ගීතය ඇතුළේ තියෙන සැකය අන්තිම තප්පරේ එනකම් අරන් යන්නේ. ඔව් අරන් යන් කියලා තමයි ওই විදිහට හදාගත්තා. ඔව්. විදිහට හදාගෙන ඇතම ෂණිකව එතන ගීතයක් නිර්මාණය වුණාට ඒක ඇතුලේ සමාජෙට ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ කියන්නේ ඉක්මන් වීමෙන් ඇති වෙන හානිය. හානිය. ඔව්. මොකද්ද නැත්තම් ඉවසීමෙන් ලැබෙන සැනසීම මොකක්ද කියන එක හොඳ ආකාරව විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ හෙන්රි කල්දේරා මේකට එකතු කරලා තියෙන වචන ටික තමයි තැවුල් නැසුණි හිත සැනසුණි රහසෙලි වුණා. නෑ මේ ප්‍රේමරත්න මහත්තයා. ඔව් නෑ මේ එවන් සිරහා මල් දුටු සඳ වෙහෙස දුරු වුණා කියන සුන්දරත්වය. මම හිතනවා මේක ඔබ ඔළුවට ගන්න ඕන ගීතයක්. ගීත රසය විඳිනවා කියන්නේ අන්න ඒක. අපි ගීතය දැන් අහමු. ඉන්දික ලියනගේ සූදානම්. කවුරුද ආවේ
දවසට කවුරුද ආවේ විඳින්නට සොයුරන් නොමැත මා සොයුරුද අසනීපෙනි විරිඳට සොයුරන් නොමැත මා සොයුරුද අසනීපෙනි මගේ යාළුවෙක් නිවසට ආවද මන්දා ඊයේ හැන්දෑවරුවේ මා එන විට මිදුල පුරා තිබුණා මිරිවැටි සලකුණු කාගෙද මන්දා තිබුණා මිරිවැටි සලකුණු කාගෙද මන්දා විදුලේ සුදු වැලි තලයේ මිරි වැටි සඟලක සලකුණු දැක මා අත පතුලේ සැකයකි උපදින්නේ මා නිවසේ නැති අතරේ කවුරුන්ගෝ පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ නිවසට ගොඩ වැදුනා අවුල්ව ගිය මනසින් යුතුයි මා නිවසට ගොඩ වැදුනා මගේ නෙතගත සිත වෙහෙසූ රහස හෙළි වුණා මගේ පාවහන් පළඳා සුරතල් පුතු ඇවිදිනවා පුංචි දෙතොල් අතරින් කිරි සිනා මතුුණා එවන් සිනා මල් දුටු සඳ වෙහෙස දුරු වුණා එවන් සිනා මල් දුටු සඳ වෙහෙස දුරු වුණා එවන් සිනා මල් දුටු සඳ වෙහෙස දුරු වුණා ප්‍රසංග වේදිකාව ගුවන්විදුලිය මේ හැම දෙයක් ඇතුළෙම රූපවාහිනී මාධ්‍ය හඳුන්වා දෙනකොට රූපවාහිනී ඇතුළේ අතිශය ජනප්‍රිය වෙච්ච හෙන්රි කල්දේරා පළවෙනි ගීතය නිර්මාණය කරපු තැන ඉඳලා ගීත ටික නිර්මාණය කරගන්න විඳ දුක අපමණයි ඔව් මුල්වරට ගීත හතරක් එකතු කරලා පැට්‍රික් දිනපිටියේ මහත්මයාගේ සංගීත සංයෝජනයත් උපයෝග කරගෙන ගීත ඇටියක් නිර්මාණය කළා. ඒක 1972 මතක හරි 1972 සින්දු හතරක් එකට එකතු වුණා තත්තර පෙටිය ඊයේ උදේ මිදිරිසු දෙල් තලේ සුහදිනී ඊට පස්සේ ඒකෙන් පස්සේ 1984 වෙනි තෙල් කිසිම නිර්මාණයක් එල් දැක්වේ නැහැ. 1984 ප්‍රියංකා ලේබර් යටතේ තාත්තා සුපුරුදු විදිහට එදා තාත්තා මිනිස්සු රැවට්ටුවා වගේම මම කියන්නේ පළවෙනි තටියෙන් කිසිම රැවටීමක් ලක්ුන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයව රැවට්ටුව විදිහට මේ ගීත 12 කරනවා 84 රැවටීමකට ලක් කළා. රැවටීම කියන්නේ බොහෝම වංචනික මුදලක් ලබා දීලා කියන්නේ සුළු මේ නිර්මාණය කරගෙන 84 ඊට පස්සේ මේකෙන් පස්සේ ආයෙ තාත්තා 1998 වෙනකන් නිහඬයි. සමහර විට හෙන්රි කල්දේරා මැරලා කියලා. හෙන්රි කල්දේරා කිසිම සද්දයක් නැහැ. 1998 නැවතත් ගීත 16ක් එළි දක්වනවා නව සංගීතයට. ඒල් දක්කලා ඒක යනවා ඇත්ත මේ රටේ කියන උණු කැවුම් වගේ. ඔව්. මම හිතන්නේ අදටත් ලංකාවේ කැසට් පටියකින් තියපු වැඩිම ආදායම් වර්තාව තියලා තින්නේ ඒ පටිය. මේක බලන් ඉන්න බැරුව යනවා මේ ගීත 12 කරපු අර වංචාව කරපු මනුස්සයාට. ඊට පස්සේ මේ මනුස්සයා ඇත්තම නඩු දානවා හෙන්රි කල්දේරාට විරුද්ධව. මේ ගීතවල සිල් අයිතිය මෙයාට දීලා තියෙන්නේ කියලා. මේ සංගීත නිර්මාණය කරන එච්.එම්. ජයවර්ධනයන්ට පවා සාක්ෂියට එන්න කියලා ආරාධනා කරනවානේ. ඇත්තෙන්ම. එතුම මම වන්ත කියලා දෙනවා. ඔව්. මෙයා ව්‍යාජ ලියකියවිල්ලක් ලියවිල්ලක් හදලා තාත්තට එදා දීපු රුපියල් 2000ට
පස්සෙන් තව බින්දු තුනක් දුකෝ දාලා මේ උසාවි ගිහිල්ලා කොමාරි එච්.එම් අංකල්ට කතා කරලා කියනවා එච්.එම් එන්න මම නඩුව දිනනවා මම එච්.එම්ට ලක්ෂ 50ක් දෙනවා මම 50ක් ගන්නවා එච්.එම් අංකල් හොඳ උත්තරයක් දීලා තිබේ උත්තරේ මට මෙතන කියන්න බෑ මේ එච්.එම් අංකලුත් ඇත්තෙන්ම අපේ තාත්තා අපිට කිව්වේ හැමදාම ජීවත් වෙන්න සල්ලි ඕන මිනිස්සු හැම කරා අද මේ මේ වටා ඉන්නේ මමත් ඒ තාත්තා ඉගෙනගෙන හැම කරපු මිනිස්සු එච්.එම් අංකලට උනේ මුදල් පස්සේ හැම ගියේ නෑ මගේ තාත්තාට උනේත් ඒක හොඳ මිනිස්සු හම්බ කරා ඒ අතරතුර ගොඩාක් නරක මිනිසුත් හිටියා ඒ වගේ කෙනෙක් තමයි මේ නඩු දාලා දැන් දැන් මෙතන මේ දයනය මේ මේ හැම තනුවක්ම ඔහු යොදන්නේ තමන්ගේ ජීවිත කතාවටනේ ඇත්තම බලන්න මේ තනු තනු නිර්මාණයන් ඇතුලේ තියෙන රස එකිනෙකට එකිනෙකට වෙනස් රසෙ ඔව් මට හිතෙනවා සරේ ඒකත් ඇත්තට මේ අන්දවීමත් එක්තරා විදියකට ආශිර්වාදයක් වෙනවා කියලා ඒ කියන්නේ දැන් අපි හැම වෙලේම අපි හිත දුවනවා ඇහැ දුවනවා දැන් අපිට මම බල්ලා තියෙනවා අපිට දැන් ගීතයක් ගායනා කරනකොට වුණත් අපිට තනියම ගීතයක් ගායනා කරනකොට ඒක හරි පහසුයි ගායනා කරන්න. මොකද චකිතියක් නැහැ. මොකද අපේ අවධානය මිදෙහෙළන කාරණාවලින් 80%ක්ම මිදෙහෙළන්නේ දකුණ දේවල්. දකුණ දේවල් වලට අපි කැළඹෙනවා. සහ අපිට බයක් ඇති වෙනවා. ඇත්තටම මේ මහත්තයා කිව්වාගේ අර සින්දු එයාගේ ගීත රෙකෝඩ් කරලා හකල වංචා කරුවාගේ සමහර මිනිස්සු සම්දර්ශන වලට එක්කන් ගිහිල්ලා තල්ලි විශ්දී දෙන පොරොන්දුව කඩ කරලා හකල සුළු මුදලක් දීලා ආපු අවස්ථාවත් අපිත් කියලා දෙනවා. සුළු මුදලට වඩා හිස් ලියුම් කවර. ඔව්. ලියුම් කවර ඇතුලේ තව ලියුම් කවරයක්. ඔව්. ඒ වගේ ඒ ස්පේන මිනිස්සුන්ගේ වැඩ. වැඩ. ඔව් ඒක තමයි. ඇත්තම ස්පේන අන්දියෝ. බිස්කට් පැකට්ේ මට කියන්න දී මෙච්චරයි. මොකක් බිස්කට් පැකට් එකද? ස්පේකට්. ඔව්. එහෙම සින්දු කියලා ඉතින් බිස්කට් පැකට්. බොහොම ස්තුතියි කියලා බිස්කට් පැකට් එක දීපු අවස්ථාව අනන්ත අප්‍රමාණයි. දැන් මට ඒ වෙලාවේ මතක් වෙන මේ ඇත්තටම මේ දැන් මේ මට මේ කියද්දි මතක් වෙන සිද්ධිය තමයි මමත් ජනප්‍රිය වුණ කාලේ 2002 වගේ මටත් ගොඩක් සම්දර්ශන ලැබෙන කාලේ සහ මම ඡායාරූපීෙක් හැටියට ගීත ගායනයේ යෙදෙන එක ගැන සහ මගේ ගීත හැකියාව ගැන කතා කරනට වැඩිය බොහෝ අය දින ප්‍රශ්නයක් තමයි ඡායාරූපීෙක් හැටියට හොඳට හම්බ කරන මිනිස්සෙක් ඇයි මේ සින්දු කියන්නේ කියලා. එහෙම ගොඩාක් ප්‍රවීණ ගායකයන්ගෙන් තිබ්බා. ඒ කියන්නේ ඇයි මම සින්දු කියන්නේ? මොකද මට වෘත්තියක් තියෙනවා එකෙන් හොඳට හම්බ කරනවා. ඒතර ඇයි මේ නිකන් මම මේ ඇත්තටම ඉතින් මට සින්දු කියන්න පුළුවන් කියලා මම දැනගත්තේ රසිකයා මගේ සින්දු පිළිගත්තට පස්සේනේ. ඉතින් මටත් ඉතින් ලොකු ඉල්ලුමක් තිබ්බින්ද මම සම්දර්ශනවලට ගියා. ඉතින් එහෙම එක දවසක හෙන්රි අයියා ගීත ගායනා කළා ඉවරයි. හැබැයි ඔහු මං ස්ටේජ් එකට නගිනකොහම ඔහු වාහනේම ඉඳලා මට දැන් පණිවිඩයක් එවෙනවා සංවිධායකයා හෙන්රි කල්දේර මහත්තයට මුණ ගැහෙන්න ඕනේ කියලා. ඉතින් මමත් දුවගෙන ගියා මොකක්ද දන්නේ නැහැ නේ මේ මොකක් හරි ඇත්තටම කියනා වගේ අර කිව්වා වගේ මොකක් හරි උදව්වක් ඉල්ලන්න දන්නෙත් නැහැ. ඒ කියන්නේ මම ඉතින් දුවගෙන යනවා හෙන්රියට මම බොහොම ආදරෙින්ද යනවා. එතකොට මගේ අත් දෙක අල්ලලා කිව්වේ දයාන් ඔයා හොඳට සිං කරනවා. ඔයා හරියට පිච් කරලා සිං කරනවා. මං හරියට සේවක වගේ හඬ හරි ප්‍රබලයි කියලා. දැන් මම මේ හෙන්රියා කියන කතාව වගේ ඔහු මට කිව්වා. එතකොට මට ඒ කාලේ මේ වගේ දේවල් ඇහිලා නැහැ. මොකද ගොඩක් වෙලාවට මන් දිහා කට්ටිය වප්‍රහෙන් බැලුවේ. ඉතින් මම හිතනවා දැන් බලන්න ඇස් තියෙන මිනිස්සු සියලු දේ දැකලා නිහඬව ඉන්නකොට මේ දෘශ්‍යාබාධිත අඳුරේ ඉන්න මේ පුද්ගලයා මගේ හැකියාව අගය කරනවා. ඒ වගේම ඔහු ගොඩාක් අහන කෙනෙක්. මේ රේඩියෝ මට මතකයි සුර ඔයාම වෙන්නදී ලක්කන්නේ මගේ සමල්ලට අපි කරපු සම්මුඛ සාකච්ඡාවල මම හැම වෙලෙම කියලා දෙනවා මම මේ S2 එකට පින් දෙනවා. මට මේ හරියට පේන්නේ නැති S2 එකේ නවිදුරු දෘෂ්ටිකත්වයෙන් පෙළෙන S2 එකේ මම කණ්ණාඩියක් දාගෙන හරි මට මේ ලෝකය දිනන්න S2 එකෙන් පුළුවන් වුණා කියලා මම ඉතින් කියනවා. මං හරි ආසයි දෘශ්‍යාබාධිත අයට උදව් කරන්න කියලා. එහෙම කියනකොට එක දවසක් උදේ මට කතා කරලා කිව්වා දයන් ඒ හරි හොඳ හැඟීමක් ඔයාලට තියෙන්නේ කියලා. හරියට අගය කරා. මම හිතන්නේ මගේ මේ සංගීත ජීවිතේ බොහෝ ඉහළින් මාව අගය කරපු කෙනෙක් වගේම තව එක මතකයක් එනවා මට. මම ඉතින් කිව්වා හෙන්රි එන්නකො වෙලාවක මම ෆොටෝ එකක් අරන් දෙන්න කියලා. ඉතින් ඒකට දැන් ඇත්තටම හිතන්නකො ෆොටෝ එකක් ගන්නකොම එහෙම කෙනෙක් කියනවා අනේ මගේ ෆොටෝ අරන් මට පේනවද දැන් අපි හැම වෙලෙම දැන් සෙල්ෆි එකක් හරි බලාරම් බලන්නේ අපි ලස්සනට ඉන්නවද කියලා. දැන් ඒක අර පේන්නේ නැහනේ. මේ ලස්සනට ඇඳගෙන මම හිතන්නේ වාගේ අයියත් එක්ක අපේ ගෙදර ආවා. මගේ චිත්‍රකාරයට ඇවිල්ලා පින්තූර ගත්තා. ඒ ගත්ත පින්තූර තමයි මේ රැඳී සිටින්නේ. ඇත්තට මම හිතන්නේ මේක අරන් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි මම හිතනවා මම අද හරියට සතුටු වෙනවා. මට මෙතුමගේ පින්තූරයක් අද තිලින කරන්න පිළිලා මේ හැම තැනම දැවැන්ත වින්නේ ඔහු. ඉතින් ඒ වාසනාවත් මට හිමුණා කියලා මට හිතෙනවා. ඔහුගේ ඡායාරූප ගන්න යන තැනක ප්‍රසංගයකට සහභාගී වෙනකොට මුදල් නොදී මග ඇරපු
ඔහු ගායනා කළා ඉවර වෙනකොට සංවිධායකයෝ පලාතක වන්නෝ සිටි. එහෙම නැත්නම් පොඩි කොළවලින් ලොකු මිටියක් හදලා ගණන් කරගන්න බැරි තරමට දීපු. ගෙදරට ගොඩ වැදින්න සූදානම් වෙනකොට ලිඳ වටේ තිබ්බ වැට අයින් කළා. අඩුතරමේ ලිඳට වැටිලා හරි ගමන් නැහැ මේ කතන්දරේ මෙතනින් ඉවර වෙයි කියලා හිතපු. එහෙම සමාජයක තමයි අද කලාකරුවා ජීවත් වෙලා තිබෙන්නේ. මේ ඔක්කොම අද ජීවතුන් අතර ඉන්නවා. මේ නරඹන ඔබත් සමහර වෙලාවට මේ අතරතුර සාක්ෂිකරුවන් හැටියට සිටීවි. අපි ඒව අමතක කරනවා. ඒ නිසායි අපි ආරාධනා කරන්නේ පෙමින් මැරෙන්න. මේ ගීතය හෙන්රි කල්දේර මහත්මයා ප්‍රාසංගික වේදිකාවේ බොහොම ආදරෙන් ගායනා කරපු ගීතයක්. මතු කරන්නේ නෑ ආරාධනා ගඟින් හිඳින්නයි නිරතුරු පැතුම් පතන්නයි මින් මතු කරන්නේ නෑ ආයාචනා මින් මතු කරන්නේ නෑ ආයාචනා නොපෙනෙනගේ සිහින දැකීම ඇතුළේ තමයි අපි මේ ගී නිර්මාණයන් පිළිබඳ කතා කරන්නේ. ඇත්තටම මීට අවුරුදු 8කට එහාද අපි සංගීත වැඩසටහන කළේ 8ක්. ඔව් අවුරුදු 8ක්. 8ක් හෝ 9ක් ඇති. ඊට ඉස්සෙල්ලා මේ වගේ සංගීත වැඩසටහන කරපු වෙලාවේ මම මතකයි උදයත් 2011 කළා. 2011 විතර. මේ වැඩසටහන බලාගෙන හිටියා හුඟ දෙනෙක්. ඒ අතර හිටියා තෙන්නකෝන් මහත්මයාත් මහත ව්‍යාපාරිකයෙක්. එතුමා මේ වැඩසටහන දකලා ඇතිවෙච්ච කැළඹීම හිතේ ඇතිවෙච්ච සංවේදනාව ඔහු පිටකලේ ඔහු හෙව්වා පුවත්පත් කලාවේදීන් ලවා සීදුවෙම මං හිතන්නේ චමින්ද දැස් නොපෙනෙන කවුලක් උදව් කරන්න පුළුවන් ඒ අය වෙනුවෙන් ඔහු ඉඩමක් හොයාගත්තා ඒ පර්චස් ගානක ඉඩමක ඔහු විශාල වියදමක් කළා ගයක් හැදුවා ඒ ගේ හදලා මට මතකයි තෙන්නකෝන් මහත්තයා ආරාධනා කළා උදේටත් මටත් එන්න මේ ගෙදර විවෘත කරන දවසට කියන එක.
ඔව් සංගීත වැඩසටහන අපි ගියා ඔව් ගෙදර නම තිබ්බෙත් ගෙදර නම බෝඩ් එක අපි හදාගෙන ගිහිල්ලා එතුමා කිව්වා ඔයගොල්ලෝ ගහන්න කියලා අපි නම තිබ්බෙත් සංගීත කියලා මම හිතන්නේ එතනදී මේ දුස්සාවෙද පිරිස් සුවාගන්න ජමින්දල ගොඩක් උදව් කළා ඔව් මගේ අයියත් මැදිහත් වෙලා එදා මගේ අයියත් සහභාගී වුණා ඒ කටයුත්තට මමත් ආවා ඇත්තෙම ඉතමත් අසරණ පවුලක් පොඩි දරුවෙක් ඉන්නවා ඒගොල්ලෝ හලාවත බංගදිනියේ කෝච්චියේ ස්විප් ටිකට් ගන්නවා දෙන්නම අන්දයි අන්දයි දෙන්නම අන්දයි බබාට පේනවා කොමර අපි ඒගොල්ලොන් මේ හොයාගෙන මේගොල්ලන්ට අනුල්ල දීලා දෙන කියලා එගේ හදලා දුන්නා නමුත් ඊට පස්සේ සිද්ධ වෙච්ච තම දෙයක් තමයි තාමත් අර වගේ ජරා මිනිස්සු තාමත් ඉන්නවා ඊට මාස එකහමාරකට දෙකකට විතර පස්සේ මේ මිනිස්සු ගෙදරට හොරු පයින්නවා අනේ අර අහන්න තියෙන රේඩිය එකයි ගෑස් කුකර එකයි ඔය බට්ටික හොරෙන් අරන් යනවා දන්නවනේ මෙතන යමක් හම්බෙලා තිබ්බා කියලා අනිවාර්යෙන් ඔය කාලෙම මට මතකයි සූර්ය අපි ඔය ගියේ ලබලා ඒගොල්ලන්ට දීපු පැත්තෙම 1980 ඔය කාලේ තාත්තර තව කවුරුරි මහත්මෙක් පොඩි ඉඩම් කෑල්ලක් ප්‍රදානය කරා. නමුත් අතර අපිට ඒක බල සැරේකට දෙකලා එතෙන්ට යන්නවත් බැරුව ගියා. ඒකත් මිනිස්සු බලෙන් අල්ලගත්තා. වෙයි මට හිතෙනවා ඇත්තටම අපි දෘශ්‍යාබාධිත අය ගැන මීට වෙදී හිතන්න ඕනේ කියලා. මොකද අපි මේ සියලු දේ දකින්න ඉඳලා අපි ඇත්තටම කියනවා නම් අපි හරිම වාසනාවන්තයි. ඉතින් මේ මම හැම වෙලෙම හිතන එකක් තමයි අන්ධ වුණ තින් අපි කොහොමද ඒක කලවර ගන්නේ කියලා. දන්නේ නැහැ මට පොඩි බාධකිරීමක් ගන්න වෙනවා. තාත්තා කිව්වේ ඒක නෙමෙයි. මං හරි වාසනාවන්තයි කියලා. මේ රටේ රෝගේ මිනිස්සු මේ කරන පහත් වැඩ මේ වගේ දේවල් මගේ ඇස් දෙකින් මට දකින්න නොලැබීම කොච්චර වාසනාවන්තද කියලා. ඒ උ ඇත්තෙන්ම කියනවානේ ඒක තමයි දුබලතාවය. ඒක මේක ඇත්තෙන්ම ඒක මොකද කියන්නේ ඒක හොඳක් හැටියට දකින්න එකත් ඇත්තටම අර පොසිටිව් තින්කින් කියන එක ඒකත් හරි වැඩක්. අපි මේ ඇස් දෙකින් වෙන අපරාධයක් දැකලා කොච්චර දුකකට වේදනාවකට පාර ඊට වැඩිය මේ ඇස් තියෙන මිනිස්සු ලෝකේ පේනකොට ඇස් නැති මිනිස්සු ඊට වැඩිය ලෝකේ පේන. ඒක තමයි මං කිව්වේ. ඔව්. අපි දුස්සාපාදිත කියලා අපිට වෙලාවට අනිත් එක තමයි මට හිතෙන තව දෙයක් එකතු කරන්න ඕනේ අපි භාවනා කරනකොට ඇස් වහගන්නේ භාවනා කරන්නේ. ඒකෝර භාවනා කරන්න අපි ඇස් වහගන්න ඕනේ. අපි අඳුරේ ඉන්න ඕනේ. ඉතින් මං හිතන්නේ එහෙම දෘශ්‍යාබාධිතයට එහෙම ඉන්න පුළුවන් ඒ භාවනාවක් වගේ තමයි මේ සංගීතය මං හිතන්නේ නිර්මාණය වෙන්නේ. සමරසේකර මහත්මයා මේ මේ හෙන්රි කල්දේර මහත්මයාගේ ජීවිතය ඇතුළේ මං හිතනවා මේ හැම මොන දේ මොන විදියට ජීවිතේ සසලවීම් වලට ලක් වුණත් ඔහුගේ හිත ඇතුළේ තිබුණු පිරිච්ච දේ තමයි ආදරය කියන දේ. ඒක ඇත්ත. දැන් හැමලෙම දැන් යාගේ නංගිනි බඳලා ඉන්නේ. දැන් යාගේ නංගිලට යාගේ හැමලෙම යාගේ අනිත් අය ගැන හැවිමත් තිබුණා. එයා දෙකෙන් නැතිවරගම එයාට තිබුණත් එයා අනිත් සහෝදර සහෝදරිය ගැන කොහොමද මෙයා කරලා මේකට කොහොමද ජීවත් වෙන්නේ වුණක් දැන හැවීමක් එයාගේ තිබුණා ඒක. ඇවිල්ලක් මම. සාබ මම දැන් කතාවක් කිව්වා මේ 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 ඇහින්න කියන්නේ කගේ ඇහින් නැතුව කාමරයට ගියලු. කියන්නේ අඩි සද්දවත් ඇහෙන්නේ නැති වෙන්නේ. මොකද එයා මගේ අඩි සද්දය අඳුරනවා. මං කරපේ අඩි සද්දය ඇහෙන්නේ නැති වෙන්න ඉමීස ඇවිදින ගිහිල්ලා එයාගේ ඇඳේ ඉඳන් හිටියේ වෙලාවේ මම හිටිය අඩි පහක් විතර මෙහයි. මම දොරදාර ගිල ඇවටම සම්බෝ කිව්වටේ පාටම මම කොහොමද දැනගත්තේ හුස්ම ගන්න තියද්දි කිව්වා හුස්ම ගන්න ආරෙට ඒකත් ඇහෙනවා ඒ තරම් සියුම් ඒ තරම් සියුම් කොහොම වුණත් මේ නිර්මාණ සමුච්චය ඇතුලේ නැදලා තිබුණේ ඔහුගේ ජීවිතය කියවීම මට චමින්ද මේ ඔබලගේ කුඩා කාල ජීවිතය කියවීම එක ගීතයක් ඇතුළේ මට මතකයි තිබුණා මම මේ පද කීපයක් ඒතන සටහන් කරගත්තා 23 කෙලි බඩු නැතුවට පොල්කටු බිලිකටු අරගෙන සුරකුමරුන් නොදකින සුර ලෝක වඩිනවා සෞසිරිනුපතා සිරිනුපතා සුරතල් වෙනවා ඒක තැන තෙහුගේ ගීත ඇතුළේ ජීවිතය කියවීම තව තැනක තියෙනවා ඔහුට ඔහුගේ මේ 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 සාහජ කුසලතා වලට ඉඩක් නොලැබීම හේතු කොටගෙන පුත්තාන්ට කියනවා දුප්පත් පීඩිත මිනිස්සුන්ට කවදාකවත් පාගල දාන්න එපා කියලා පීඩන මල් දැක නොතලා උබුදන් පුත පිනියලා වැටුණු අයට පානුමදී සුරත දෙන්න පුතුනේ. හරි වල් අස්සනේ මේ වචන බලන්නේ. අන්න සරලයි. අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නැහැ. සෙවනට සිටි ගස සමරුණු ගල කිතු ඉරවාගේ. අද තාත්තගේ සොහනේ ගහලා තිනෙත් ওই පදපේලිය. එතකොට අර මල් නටුවෙන ගීතය ඇතුලේ කතා කරනවා දුක දුරු කර දෙවියෙකුසේ
විය පරවා විරුවෙකුසේ රට දය සමයට එකසේ අතහිත දෙන්නයි. එකම පැතුම මෙදාපුතු මතුදා මිනිහෙකු වෙන්නයි. ඇත්තටම හරි වටිනවා අද මේ වැඩසටහන. මං හිතන්නේ අපිත් මේව දැනගෙන හිටියේ නෑ. අපි මං හිතන්නේ මේ මේ ලෝකේ දැනගන්න එක හරි වටිනවා. මේ ඔක්කොම දන්නේ උගාගේ කැටි විතරයි. ඔය කොච්චර හොඳ පද රචකයෙක්ද, කොච්චර හොඳ තන් නිර්මාපකයෙක්ද කියන එක මෙතනින් ඔප්පු වෙනවා. දැන් මීළඟ ගීතය ගැන කතා කරනකොට මං හිතන්නේ කඳ උඩින් පායන සඳ කියන ගීතේ තියෙන්නේ. දැන් අපි මේ රසයක් විඳින්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි මේ රසය කොයිතරම් රළුද කියලා ඔබ විශ්වාස කරන්න, කඳ උඩින් පායන සඳ ලන්ද දිගේ මං එනකොට මන්ද වැහෙන්නේ. අනේ අර හඳත් වැහෙනවා ලන්ද දිගේ මං ඇවිදන් එනකොට. කඳ උඩින් පායන සඳ රාහුට බිය වී සැඟවි මන්ද අහන්නේ. කාගෙන්ද මේ ප්‍රශ්න කරන්නේ? සින්දු කියා ගන්න තියා වේල හොයා ගන්නට බැරි. අපි වාගේ අසරණයින් මොටද උපන්නේ. බඩගින්නේ මලත් හොඳයි දුගී ජීවිතේ. ආඩම්බර කමක මහත ඉඳින් හාමතේ. නේද ආඩම්බර? කමක මහත ඉඳින් හාමතේ. තාත්තා යෝජනාවක් කර මේ ගීතය අනුව. එයා හිත ගිය ගෑන ළමයෙකුට කන්දෝඩින් එයා එනවා. මාව දකිද්දී ඇයි හැංගෙනවා. කොමර මම මේක යෝජනා කරනවා. අතුගොඩ වල බෝග පිරී උතුරා යනවා. බෙදා ගන්න කෙනෙක් නැතුව මන් ලත වෙනවා. කියද්දි ගෑන ළමයා කියනවා වෙස්සන්තර කෙනෙකු වෙලා ඒව බෙදා දෙන්න හොඳා. බඩගින්නේ මලත් සැපයි දුගී ජීවිතේ කියලා. ඒකට තාත්තා උත්තරයක් දෙනවා. ආඩම්බර කමක මහත ඉඳින් හාමතේ. දැන් මේ 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 පණවිඩය ඇතුලේ ප්‍රේම කතාවක් තමයි තියෙන්නේ. නමුත් ඊට වඩා ගැඹුරක් තියෙනවා. සමාජ පණවිඩයක්. මේ හැමදේම වැටගාපු දැස් නොපෙනෙන මිනිස්සුන්ගේ ඛේදවාචකය තමයි මේ ගීත ඇතුලේ. ඒක මම දැන් ඉස්සලා කියන්න හැදුවේ ගැඹුරු දෙයක් සරලව දෙන්න. සරලව ප්‍රකාශ කරපු නිර්මාණකරුවෙක් තමයි මගේ තාත්තා. ඔබ හොයන්න. ඒ හොයන්න උදව් වෙන්නේ අපේ මිත්‍රයයි කටහඬ. එන්න. පායන හඳ ලන්ද දිගේ මං එනකොට මන්ද වැහින්නේ. හඳ උටින් පායන හඳ රාහුට බිය වී සැඟ මන්ද අහන්නේ. හඳ උටින් පායන හඳ ලන්ද දිගේ මං එනකොට මන්ද වැහින්නේ. හඳ උටින් පායන හඳ රාහුට බිය වී සැඟ මන්ද අහන්නේ. අපිට ගමේ සලකන්නේ ඔහුමද ලන්දු, එන්න හොඳේ පැලට මගේ කියන්න සින්දු. අපිට ගමේ සලකන්නේ ඔහුමද ලන්දු, එන්න හොඳේ පැලට මගේ කියන්න සින්දු. සින්දු කියා ගන්න තියා වේල හොයා ගන්නට බැරි, අපි වාගේ අසරණයින් මොටද උපන්නේ. සින්දු කියා ගන්න තියා වේල හොයා ගන්නට බැරි, අපි වාගේ අසරණයින් මොටද උපන්නේ. හඳ උඩින් පායන හඳ ලන්ද දිගේ මගෙන කොට මන්ද වැහින්නේ. හඳ උඩින් පායන හඳ රාහුට බිය වී සැඟවේ මන්ද අහන්නේ. අතුකොටු වල බෝග පිරී උතුරා යනවා, බෙදා ගන්න කෙනෙක් නැතුව මං ලත වෙනවා. අතුකොටු වල බෝග පිරී උතුරා යනවා, බෙදා ගන්න කෙනෙක් නැතිව මං ලත වෙනවා. විස්සන්තර කෙනෙකු වෙලා ඒව බෙදා දෙන්න හොඳ, බඩගින්නේ මලත් හොඳයි දුගී ජීවිතේ. ආදම්බර කමක මහත ඉදින් හාමතේ, ආදරයේ අරුණලු දැක දුවයි හාමතේ.
හඳ උඩින් පායන හඳ ලන්දට වියවේ සැඟවේ මන්ද අහන්නේ කන්ද උඩින් පායන හඳ රාහුට වියවේ සැඟවේ මන්ද අහන්නේ කන්ද උඩින් පායන හඳ ලන්ද දිගේ මං එනකොට මන්ද වැහින්නේ කන්ද උඩින් පායන හඳ රාහුට වියවේ සැඟවේ මන්ද අහන්නේ අපි මේ රැඳිලා ඉන්න වැඩසටහන සංගීතමය වැඩසටහනක් විදිහට ඔබ පිළිගන්න බව හැබෑව. හැබැයි ඔබ නරඹන සිස්ටම් එකකින් එළියේ තියෙන සංගීත වැඩසටහනක් උඹ මේ නරඹන්නේ. ස්වාධීන රූපවාහිනී සේවයේ අපි ඊටම අභිමානයෙන් කතා කරන්නේ මේ මේ වැඩසටහන ඇතුළේ කිසිම මූල්‍යමය ප්‍රාර්ථනාවක් නැහැ. රටක ජාතික නාලිකාවක් විදිහට ඒ ජාතික නාලිකාව තුළ ඇගිය යුතු මිනිසුන් ඇගීම් පිණිස තමයි මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන මෙතන ඉඳගෙන ඉන්න කිසි කෙනෙක් මෙතන එකතු වෙලා ඉන්න ගායනා කරන්න එකතු වෙන ශිල්පීන් කිසි කෙනෙක් මේ මුදලට තක්සීරු කරලා නැහැ. ඒ නිසා මේකට අමිල වටිනාකමක් තියෙනවා. තක්සීරු නොකරන හුඟක් දේවල් හුඟක් ලොකු වටිනාකමක් තිබෙනවා. අනිත් දවසේ මට අහන්න ඕනේ මේ ඉස්සෙල්ලා ගීතේ යුග ගීතයක්ද? යුග ගීතේ කවුද ඒ යුග ගායනය කරේ? ඇත්තම ඒක ගායනය කරේ වාසනා ශිරෝමි කියලා කොච්චිකඩේ ගර් කෙනෙක්. මේ හැම දෙයක් එක්කම අපි ගීත ගැනනේ කතා කළේ. දැන් මේ හෙන්රි කල්දේරා කියන චරිතය කොච්චර බුද්ධිමත්ද? ඔහුට තිබෙන මේ සහජ බුද්ධිය ඇතුළේ කොයිතරම් විෂය පරාසයන් එක්ක දනුදුනු කරන ඔහුගේ ඔහුගේ භාෂා ඥානය සාහිත්‍ය සම්මසේකර මහත්මයා මම හිතන මේ ගැන සටහන් නොකළොත් ලොකු අඩුවක්. ඔව් මේ මතක සටහන් ඇතුළේ ලොකු සටහන තියෙනවා කියන්නේ එයා දවසක් සින්දුවක උදේ පාන්දරට සින්දු අහනවා. මොනිගේ සංස්ථාවේ ගිය සින්දුවක මෙයාදී සුනිල් සාරත් මහත්තයා මේ හින්දි සින්දුව ගැන හින්දි සින්දුවක් ඒකේ මේ කියන්නේ සින්දු අද කරයි සින්දුවයි එයා කිව්ව වැරදි කියලා එයා ඇවිල්ලම ටෙලිෆෝන් එකේ කතා කරලා කිව්වා එයාට. එතකොට පොලිස් වාගේ තැග්ග උතම්ගා මං හිතන්නේ ඒලාවේ. සුරසිත මහත්තයා කියන්නේ හැමකටම මේ දැන් සමාජලට දැන් ඔය කියන්නේ සම්බන්ධ මේ වටපිටාව ගැන දැනීම ඇස් දෙකින් දකින්න නැතුව දැන් කියන දිව බලපුවාම දැන් සිරිපාද කියන සින්දුවෙත් ගංගාවල් ගලාගෙන හැටි පේන කියනවා. ඒකද ඔක්කොම මොන විදිහේ දැක්කදෝ කියලා හිත ගන්න බෑ අපිට. නොදකනේ ඔක්කොම කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න නෙමෙයිනේ. ඉස්කෝලේ පාසල් ගිහිල්ලා ඉගෙන ගත්තොත් මේ අසු කන්දෙන් අසු දේවල් වලින් තමයි ඔක්කොම යව කර තියෙන්නේ. අර මාගමසේකර මහත්මයා තමන්ගේ ආචාර්ය පරිවර්ෂණ ගන්තේ සදහන් කළා තියෙනවා අපේ සමාජයේ අපිට ඇහෙන හැම දෙයක්ම රිද්මයක් කියලා. රිද්මීය ප්‍රකාශනයක් කියලා. මම හිතන්නේ රිද්මය ගහකොළ සෙලවෙන හඬ ඔබ කිව්වා හුස්ම වැටෙන හඬ ජලය ගලාගෙන යන හඬ මේවා ඔහුට හරි ආභරණයක් වෙන්න ඇති. ඔහුගේ භාෂා ඥානය ඔහු කොහොමද දියුණු කරගත්තේ? මද්දුරට දියුණු කරත්තේ නවකතා දැන් මාඩ්‍රිස්ගේ පොත් නවකතාවල් එයාගේ මේ නංගි යට කියවලා තියෙනවා. පත්‍රවල කියන කතාවල් ඔක්කොම කියලා තියෙනවා. ඒවෙන් අර එන දැන අහපුන දේ ඒක කියන්නේ මතකක් එක හොඳට මෙයාලා තමයි ඒක ඒවම තමයි අපි නිර්මාණය කරන්නේ. අනිත් එක මේ වැඩසටහන ඇතුලේ අපි හෙන්රි කල්දේරා මහත්මාව අගේමින් කතා කරනවා වගේම සමස්ත දෘශ්‍යාබාධිත ශිල්පීන් සියලු දෙනාම අපි ඉතාමත්ම ශීර්ෂපනාමකව අගේ කිරීමට ලක් කරන මොහොතක් බවට මේ පත් කරන්නේ. මට අනිවාර්යයෙන්ම මොකද අපේ ශිෂ්‍යයෙ ඉන්නවා දැන් ජේම් දයාපාල මහත්මයා. එතකොට අපේ වී හේම්පාල මහත්මයා අපේ තුමා බටන් විශිෂ්ටගණී ශිල්පියෙක් කැරියර හඳුනාගන්නේ. එතකොට ගුණවංශ රත්නායක මහත්මයා. එතකොට පුෂ්ප බණ්ඩාර ජයසිරි සේනාරත්න මහත්මයා මාතර. ඉතින් මේ හැමෝම මේ ඊටාම මෙහෙවරක් කරන ලද පිරිස්. හොඳයි. මේ ගීත ලයිස්තුවේ තවත් ලස්සන ගීතයක් තිබෙනවා. හැබැයි මේ ගීතය කොළඹ යුගයේ නූතන කවියක් හැටියට සටහන් කරන්නත් බැරි කමක් නැහැ. මොකද හොඳම කවි කිහිපයක් කවි 1 2 3 4 5යි කවි 5ක් කවි 4ක් එක්ක කවි එකතුලා තමයි මේ ගීතය නිර්මාණය කරන්නේ. කවියට දනුවක් යෙදීම ගැන කතා කිරීමේදී කොහොමද හෙන්රි කල්දේරා ගැන කතා කරන්නේ? ගීතය අහලා බලන්න. පෙනුණු සුව දසුන් දසාත මිලින වී කියා. ඉන්දික සුදා. දස අත මිලින වී ගියා
taki nurisi novi itakat devana vada oya yana matvadi iru devi desa piya piya ubatamane dayavi mat adare kiya ubatamane dayavi mat adare kiya Sillam gewal tanagin velibat nuya kawa walkol kota die musukar de hada poa salaku lama vi salakili nomet mag hari mat adare kiyan ko ovagin ama pide and ratu wala situvam akuluwa diya sitaru tem sanda andurat id taba giya sit sat nege perabar kaulu dara ubatamane dayavi mat adare kiya ubatamane dayavi mat adare kiya anant mal ruva mis suvand no tavare niyalai hade patum vel upavetam hari hari paluwa lagum gani adatul patul eri eri mat adare kiyanna ko ovagin amapiri tenunu suvadasun dasat milinavi giya takinu visi novi itakat devanavada oya yana matvadi iru devi desa piya piya ubatamane dayavi mat adare kiya ubatamane dayavi mat adare kiya ubatamane dayavi mat adare kiya අපි මේ කතාවේ තව විනාඩි 6-7කට වැඩි ඔබත් එක්ක රැඳෙන්නේ නැහැ. මේ තමයි අපි මේ හෙන්රි කල්දේරා පිළිබඳ මතක සටහන් එකතු කරන අවසාන විනාඩි කිහිපය. හැබැයි මේ විනාඩි කිහිපය ඉවරනන් පස්සේ ආයේ කොතන මාධ්‍යයක කොයි විදියකට හෙන්රි කල්දේරා ගැන කතා කරාවිද කියලා අපි දන්නෙත් නැහැ. ඉතිහාසයේ විසින් කතා කරලා තිබෙන්නේ මේ විනි වැඩසටහනක පමණයි. ඒ ඉතිහාසය අලුත් කරලා තිබෙන්නේ මේ විනි වැඩසටහනක පමණයි. ඉන්දියානු සංස්කෘතියෙන් ඒ සංගීතයෙන් බැහැර වෙච්ච समस्त गीत रटा वैतुले इतनी यहाँ कोई दो तिब्ब गीत कोहांगन ये गीते अर्थ निरूपणे करंड तनु निर्माण वल्ट अर्थ निरूपणे करंड बेरी तरह सिरकरप गायक निर्माण वेदी तम हिंडी का देर गया मे गीत पेर दिखद अपर दिखद नेता कोहे तीन मिश्रण याद गेल अभी कोहमद वहाँ गाने बैन
ඔව් ඇත්තටම මේ ඒක ඇත්තටම ඔහුගේ මනසේ තිබ්බ දේ නැතුව මේ මේ අර ඒ નિરાයාසෙන් ආපු දේ මං හිතන්නේ නැතුව මේ හදාරමින් කරපු දෙයක් නෙමෙයි හැබැයි දැන් මට කියන්නත් අවශ්‍යුනේ සූර්ය දැන් මේ අවසාන වශයෙන් ගායන ඔබ කියන්නේ කවි පෙළි පහක් කියලා මේ මොනතරම් මනරම් තනුවක් දෙකට යොදලා තිබ්බේ නිකන් ඒක වහගෙන යන ගීතිකාවක් වගේ කවියක් නෙමෙයි ඉතින් ඒ එහෙම කරන්න පුළුවන් වෙන්නේ හැමෝටම බෑ ඒක එහෙම කරන්න නම් ලොකු ඒ අර කියනා වගේ ලොකු ඥානයක් තියෙනවනේ සංගීතය ගැන හැබැයි ඒක මේ හදාරපු දෙයක් නෙමෙයි ඒ ආත්මෙන් ආපු දෙයක් ඒ වගේම මට මේ අවස්ථාවේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා අර දෘෂ්‍යාබාධිත ගායකයන් ගැන කතා කරාම මට මේ අවස්ථාවේ මතක් වෙනා උපාලි විතානගේ කියලා දෘෂ්‍යාබාධිත ගායකෙක් ඉන්නවා ඕගේ ප්‍රසංගයක් තියෙනවා 29 වෙනිදා නවනගර ශාලා ශබ්දාගාරයේදී හවස මමත් ඒක ඔහු වෙනුවෙන් නොමිලේ ගයන්න යනවා මොකද ඔහු වෙනුවෙන් කරන උපකාරයක් හැටියට ඉතින් මම ආරාධනා කරන එදට එන්න සින්දු අහන්න ඔහුගේ මොකද මේ දෘෂ්‍යාබාධිත ගායකයන් ගැන කතා කරන නිසා මම හිතුණා ඒක මගේ යුතුකමක් කියන එක කියලා සොලමන් මහත්මයා අපිට මේ හෙන්රි කල්දේර මහත්මයා ගැන කතා කරන්න තිබෙන අවසන් විනාඩි කිහිපය. හෙන්රි කල්දේර මහත්මයා ඉතාම බරපතල විදිහට සංස්කෘතිය රැකපු මිනිස්සෙක්. ඔව්. ඔහු ගීතය ඇතුළත් ඒක මතු කරනවා. උදේ සවස වැළඳ වඳිමි අම්මේ ඔබ දෙපා කියන. මේ පණිවිඩ අද ගීත වලින් අරන් යන්නේ. මේ ඔහු සතුව තිබුණු මේ සංස්කෘතික ගුණාංගය ගැන ඔහු මොනතරම් වටිනාකම් මේ සමාජයට එකතු කළාද කියන කාරණාව ගැන කෙටි සටහනක් එකතු කරමු. ඔව් දැන් අපි දැන් පෑ දෙකට කිට්ටු කාලයක් මේ වැඩසටහන අපි සහභාගී වුණානේ එතුමාගේ හැම ගීතයකම මොකක් අරුතක් තිබිච්ච ගීතයක් නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් අත් වශයෙන්ම සමාජයට හරි වැදගත් ආදර්ශමත් ගීත සමූහයක් තමයි එයා දායද කරලා දීලා තියෙන අපේ රටට අපේ ජාතියට ඉතින් අනිත් එක අපේ රටේ යම් යම් කාල සීමාවල මේ කලාකාරයෝ මේ වගේ අය බිහි වෙලා තිනවා දැන් සුනිල් සාන්ත අයෝඩෙනිස් මේ වගේ ගණයට ආйти කෙනෙක් තමයි මේ හෙන්රි කල්දේර කියන චරිතය. ඉතින් එදාට වඩා අදට තමයි එතුමාගේ ගුණ සමරුව වයන් මේ තින්නේ පැටනකම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ගීත ඇල්බමයක් ගත්තොත් මේ ගීත ඇල්බමේ ගීත 16ම අතිශය ජනප්‍රිය වෙච්ච ගායකෙක් හිටියානම් ඒ හිටිය 44 අංක එක හෙන්රි කල්දේර කියලා කියන්න පුළුවන්. ඒ ලයිස්තු ඔබ කියවුවොත් එහෙම කොතනක හරි ඔබට සංගත තැටියක් තියෙනවා නම් ඒ ගීත හැම එකක්ම ඒ වගේ ජනප්‍රියයි. තමන්ගේ දැස් පේන්නේ නැහැ කියලා සමාජයත් එක්ක වෛර බැඳගත්තේ නැහැ. ඔහු වචන ඇතුලෙන් හොයාගෙන ගියා කරන්න ඕන යුතුයකම් කොටස. මේ වැඩසටහනේ අවසන් ගීතය හැටියට ගායනා කෙරෙන තාරපැටියා ගීතය විශේෂයි. මේ ගීතය නිර්මාණය වෙන්නේ ගමින්ද ඔබේ අයියා උපදින්නත් කලින්. ඔව්. එතෙම මේ ගීතයත් 72 සරලී වැඩසටහන තමයි ප්‍රථම සරලී වැඩසටහනට තාත්තා ඒ ශ්‍රේණියේ ගායකෙක් වුණෙන් පස්සේ එතකොට අම්මට අයියව ලැබෙන්න ඉන්න කාලේ තාත්තා අම්මත් එක්ක කතා කරලා මට තව ගීතයක් ඕන මොකද්ද කරන්න කියලා. ඒත් අම්මා කියනවා අපි පුතෙක් බලාගෙන ඉන්නේ පුතෙකුට කියන ගීතයක් හදන්න කියලා. පස්සේ තාත්තා දැන් බැලුවා හැම ගීතයක්ම මේ දරු නැලවිලි ගීත ඔක්කොම කියන්නේ අම්මලා. මම කොහොමද මේක කරන්නේ? කියලා මෙයා කල්පනා කරගෙන ඉද්දි මෙයාට ඔය පැරණි මොකද්ද අපි කියන්නේ ඒකට ගීතක් තත්ත දොමිතර කිරතාන් කියයි පැරණි ගීතයක් ඇසුරෙන් මෙයා මේක අරගෙන මේ පද ටික බැඳලා තාත්තා පුතාව නලෝනතා කියන්නේ තාත්තා කෙනෙක් දරුවෙක් නලෝනනේ පොඩ්ඩක් අර සිනිදු විදිහට නෙමෙයිනේ ඒක තාත්තා විදිහට ඒ විදිහට මේ ගීතය නිර්මාණය කරනවා මේ නිර්මාණය කළා ගුවන්විදුලියේ ප්‍රසාර සහභාගී වෙලා ඉදි තාත්තට ෆයිඩ් වෙනවා අහවල් දවසේ මේක ප්‍රතිගත කළා දැන් මේක විකාශය වෙනවා කියලා එදා අම්මව රෝහල් ගත කරලා අයියව හම් වෙන්න මීගමරෝහල්ට එතකොට තාත්තා අර තාත්තගේ පණ වගේ ආදර පොඩි පොකට් රේඩියෝ එකක් අරගෙන යනවා ස්පීතාලට. යද්දි අයියා හම්බෙලා සුළු මොහොතයි ඒකම ගොනිදී මේ ගීතය ප්‍රචාරය වෙනවා. ඇඳ උඩ රේඩියෝ එක තියාගෙන. ඇත්තම ඊයට මේ ගීතයට අවුරුදු 46ක් අයියාගේ වයස කිව්වා. අනිදු දන්නෙත් නැහැ කන දන්නේ.
කොහොමද අයියත් මට අපි ඔක්කොටම අයියා දැන් අපේ තාත්තා අයියා අයියා තමයි වාසනාව ගෙනාවේ මට ඔව් නේද ඒක තමයි අපේ තාත්තා අයියා අදරත් අපේ ජීවිත අපි බලලා මොනවද හැමදේම අයියා අයියාගේ බිරිඳ අපේ කියන්නේ අපි බඩවැල කඩන් ආපු සහෝදරයෝ වගේ මම හිතන්නේ ඒ නිසාම තමයි ඔබේ පියා ඊළඟ ගීතයේ සටහන් තබන්නේ පුතු ඉපදුණු දිනේ මමත් නොලදනුවන් ලැබුවා මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා මාන දුටුවේ ලෝකේ පුතුගිනි තින් දුටුවා කියන කොච්චර සතුටින් නැද්ද මේ මේ පුතාට ඇස් පේනවා කියන එක නේද ඒ දෙනුවන් සිහි නොවනින් යොදවා දැ සමේ නමින් මගින් රටට නොකිරුණු තිට ඉටු කරන්න පුතුනේ අදරත් මගේ අයියා ඒ කරනවා කරනවා ඒක තමයි හරිම සතුටුයි ඒ වේ ලියවුන දේවල් ඒ විදිහටම ඉෂ්ට වීම බාධක කම්කටොළු අභියෝග මේ සියල්ලත් ඔස්සේ නොසලී වැටෙන මොහොතක අතපත ගා නැගිටමින් යලිත් මේ ගමන් මගේ යෙදුණු ඉතාම දුෂ්කර ප්‍රයාමයක ගීත සමුච්චයක රස තමයි ඔබ මේ වින්දි මේ ගැන යමෙක් පරිශ්‍රණයක් පවත්වනවා නම් යමෙක් අධ්‍යයනය කරනවා නම් ඒ පරිශ්‍රණය පිටුපස තියෙන මහා දුක් කතාන්තරයක් අපි මේ ඒ සමස්ත සටහනේ එක් තැනක් යම් යම් තැන්වලින් අරගෙන විස්තර කිරීමකට ලක් කළා පමණයි ඔව් ගැන අධ්‍යයනය කරන්න මේ ඔස්සේ හුව හොයාගෙන යන්න දැස් පෙනෙන මිනිසුන් දැස් නොපෙනෙන මේ ශිල්පියාට කරන ලද අවනඩුව පිළිබඳ සොයා බලන්න ඒ ඔස්සේ ගොඩනැගෙන චින්තනයෙන් මේ රටට දැයට වැඩ ඇති මිනිසෙක් වෙන්න කියන උදාහරතර ප්‍රාර්ථනාව තමයි ඔහුගේ හදවතින්ම ලියවී තිබුණේ අපි අද මේ කතා කළේ ඒ උත්තරීතර චරිතය හෙන්රි කල්දේරා පිළිබඳ ඒ සටහන් අපි හිත්තුල තද කරගෙන ඔන්න බබුව ඇතින් නියා ගල් ආරම්භයේ සිටින් නියා කලින් ගලට පනින්න බෑ බබුට වයේ දොයි කියලා තාත්ත ගායනා කරපු ගීතය අද ගායනා කරලා මේ කතාව මෙතකින් සමාප්ත කරනවා
දොයිය පුතේ තාත්තේ අතේ දොයිය තාත්තේ අතේ දොයිය පුතේ තාත්තේ අතේ දොයිය